Saranangacchami, Dhammang Sarananggacchami, Sanghang Sarananggacchami, Dutiyampi Buddhang Sarananggacchami, Dutiyampi Dhammang Sarananggacchami, Dutiyampi Sanghang Saranangacchami, Tatiyampi Buddhang Saranangacchami, Tatiyampi Dhammang Saranangacchami, Panatipata Viramani Sikkhapadang Samadhiyami, Adinnadana Viramani Sikkhapadang Samadhiyami, Kamesumicchachara Viramani Sikkhapadang Samadhiyami, Musavada Viramani Sikkhapadang Samadhiyami, Suramire Majjhapamadattana Viramani Sikkhapadang Samadhiyami, Tisaranena Saddhin Panchasilan Dhammang Sadukang Surakkhitang Katva අපමාදේන සම්පාදේත. මාත් එක්කම කියමු. ඉතිපිසෝ භගවාරයං සම්මා විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝලෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුසානං ස්වාකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ ඒ පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ පටිපන්නෝ භගවතෝ සාවක සාමීචි පටිපන්නෝ භගවතෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස ඒස භගවතෝ ශාවක ආවුනේයෝ පාවුනේයෝ දක්කිනේයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස් මාත් එක්කම කියමු. කරණීය මත්ත කුසලේන යන්තං සන් සක්කෝ ජෝච සෝ ජෝච සුවචෝ අපකිච්චෝච සල්ලෝක උත්තේ සන්තීන්ද්‍රියෝච කිංචේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යං පාන භූතත්තේ තසා වාතාවරාවා අනවසේසා දීගාවා ඒච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භ කුබ්බේත ඥාති මඤ්ඤේත කත්තති නං කංචි ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස් ආසායක පුත්තම අනුරක්කේ ඒවම්පි සබ්බ භූතේ සෝමාන සම්භාව මෙතංච සබ්බ ලෝකස්මින් ආන සම්භාව ඒ අපරිම තිරියංච අසම්බාදං අවේරං අසපත්තං තිට්ටං
ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්ම මේතා විහාරං දසනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේ දං නයි ජාතුග පුනරේත් කවදද පින 2000 කොළ පාට පෑනක් නැහැ දිනු මොකද නිල් පාට 2015 අටවෙනි මාසේ කියද ස්තුන් කීවෙනි වැඩසටහනද ද මේ පිනට කියන්න ඕන නැනේ කොහටද මේ හැම මොහොතක්ම යදෙන්නේ මරණයට ජීවිතේ ලස්සනම අවස්ථාව මොකද්ද මරණය ඇයි අලුතෙන් උපදින්න පුළුවන් ඈ එපා ගුවට බෑ ඇයි අලුතෙන් උපදින්න පුළුවන් ඒ නිසා මරණය ලස්සනයි එපා ගුවට එපා එපා කිය කිය හිටියනම් හරිනේ හේතු නැති කරන්න ඕන මොනවා නැති කරන්න ඕනද හේතු නැති වෙනකම් මරනවා මරණ උපදිනවා ඒකේ නැති ඉන්නේ දර මොකක් ප්‍රශ්නෙකුත් අහලා තිබුණා දැන් පින්නොතනි අපිට හැමතිස්සෙම අපේ හිත යන පරාස තියෙන එක තමයි අතීත අතීතයට යනවා මොකක්ද කියන්නේ අතීතය අරමුණු වෙනවා ඔය ධර්මමුණු වෙන්නේ අතීතය අරමුණු වෙනවා ඊට පස්සේ අපේ හිත යනවා අනාගතය මොකද්ද මවන්නේ අනාගතය අපිට දැනෙනවා අනාගතය අරමුණු වෙනවා. ඒ කියන්නේ අනාගතය දැනෙනවා. අපේ හිතට ඒ දෙකම අත්හැරියම දැනෙනවා මොකද්ද? වර්තමානයේ. දැන්. ඒතර අතීත ඒකාන්තයක්. අනාගතය වර්තමානයේ මධ්‍යස්තයි. වර්තමානයේ මොකද්ද? මධ්‍යස්තයි. ඒතර පින්නතුනි මේ අතීතය අනාගතය වර්තමානයට අපේ හිත යන්නේ ඇයි? ඈ අතීතය අතීතයට යනවනේ අතීතයට යනවක තේරෙනවනේ දැන් ගෙදර ගැන කල්පනා කරන්නේ කොත් කොහටද යන්නේ අතීතය ගැන අතීත අරමුණකින් තමයි හිතන්නේ දැන් හෙට ගැන කල්පනා කරන්නේ කොත් මොකද්ද වෙන්නේ අනාගතය තමයි අරමුණු කරන්නේ ඒ දෙකම අත්හරින්න කිව්වොත් මොකද වෙන්නේ මේ මොහොතේ හිත තියෙන මොනකොත් තියෙන්නේ මේ මොහොතේ පවතින එතකොට මේ ඇයි අතීත අනාගත වර්තමානය තුල හිත මේ ඔරලෝසු බට්ටෙක් වගේ දෝලණය වෙන්නේ ඇයි මේ දෝලණය වෙන්නේ ඇයි දෝලණය වෙන්නේ ඈ මේ යනෝනේ ওই ඔහොම අපේ හිත මෙහෙම හරියට බැරුවොත් ඔරලෝසු බට්ටෙක් වගේ මොන වගේද ඔරලෝසු එක පැත්තකට මෙහාට යන එක පැත්තට මෙහාට යන එක පැත්තට මැදට එන ඈ ඇයි මෙහෙම වෙන්නේ හේවත් හේතුව මේ තුන් දෙනාම එකතු කරන රහසක් තියෙනවා මොකද්ද මේ තුන් දෙනා අතර දෝලණය වෙන රහසක් තියෙනවා. මොකද්ද? තණ්හාව. මොකද්ද? පූට්ටුව තමයි තණ්හාව. ඈ ආසාවෙන් මොකද කරන්නේ? මේ අතීත අනාගත වර්තමානයේ පූට්ටු කරනවා. පූට්ටු කරනවා කියන්නේ මූට්ටු කරනවා කියන දාලා තියෙන්නේ. අන්න ඒක. ඇත්තටම දැන් අපිට අතීතය එක්ක කල්පනා කරලා අනාගතය හදන්නේ අපේ දින හිතේ තියෙන මොකක් නිසාද? ආසාව හින්දා. මොකක් නිසාද? ආසයි අපි අනාගතේ ලස්සනට දකින්න දැන් අපි අතීතයෙන් පාඩම් කරගෙන අනාගතයක් හදනවා කෙනෙක්ට ආසාව නැහැ මොකද නැත්තේ ආසාව නැහැ එතකොට යාට පුළුවන් අනාගතයක් හදන්න බැහැ යාට ඉත අතීතේ වැඩක් තියෙනවද වැඩක් නැහැ ඒක වර්තමානයේ වැඩක් තියෙනවද ඒත් වැඩක් නැහැ එහෙනම් පිටතින් මේ ආසාව නිසා ඉතිහාසයක් වෙන් තියෙනවා ආසාව නිසා ඉතිහාසයක් ආසාව නැති මනුස්සෙට ඉතිහාසයක් නැති මනුස්සෙක්. මොකක් නැති මනුස්සෙද? ඉතිහාසයක් නැති මනුස්සෙ. මේ අතීත අනාගත වර්තමානයේ සිටවිලි ජීවත් වීමට තමයි අපි කියන්නේ මොකද්ද? අපි එකට කියනවා මොකද්ද? ජීවිතය කියලා. මොකද්ද? ජීවිතය. අපේ ජීවිතය කියන්නේ ඕක. අර කවුරු හරි කියන විට හා ජීවිතයක් මට තියෙනවා. තියෙනවද? ඔයිට ආ ජීවිතයක් කාට හරි තියෙනවද? අතීතයේ සිටවිලි ටිකක් ගන්නවා. අනාගතය ගැන සිටවිලි ටිකක් ගන්නවා. ඒ දෙකම අඩුවෙම ගන්නෙ මොකද්ද? වර්තමානය ගැන ඒත් ගන්නෝ කිව්වොතින්. ඔය අතර මොකද වෙන්නේ? හිත ජීව ඔච්චරයි මරණ කම්ම අපි කරන්නේ ඔච්චරයි. අතීත සිතුවිලි ටිකක් හිතට ගන්නවා. අනාගත ටිකක් මවා ගන්නවා. වර්තමානයේ පොඩ්ඩක් ඔහෙම ජීවත් වෙන ඔච්චරයි. ඔයිට හා ජීවිතයක් කාට හරි තියෙනවද?
මේ ලෝකෙ උපදිච්ච මනුස්සයෙක්ට ඔය විදිහට ජීවිතයක් පවතිනවද? හිතා ගන්නවත් බෑ. මොකද්ද? හිත ඔයින් ලෝකයක් හිතා ගන්නවත් බෑ. එතකොට මේ අපේ මේ මුළු ජීවිතේම කියලා කියන්නේ මොකද්ද මේ මනෝභාවයක්. මනෝභාවයක්ද? අතීතය දැනගන්නවා, අනාගතය දැනගන්න ඔච්චරයි. ඔය විදිහට හදයක් නැහැ. අපි කවුරුත් ඔය විදිහට හදයක් කරන්නේ නැහැ මේ පෘථිවිය මතදී. අපි කරන්නේ එකම දේ තමයි මොකද්ද? සිතිවිලි උඩ හිත පවත්තන එක විතරයි. විතහා දෙයක් කාටවත් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කර අතීතය අතහරින්න. අතීතය අනාගතය ගැන සිනවවන්නත් එපයි, දෙකම නැත්තම් නේ. වර්තමානයට බැඳෙන්නත් එපා. දරෝ මොකද්ද? ඔහුට ජීවිතයක් නැහැ. ඒ වගේ කෙනෙක්ට මොකද නැත්තේ? ජීවිතයක් නැහැ. එහෙනම් ජීවිතේ නිදහස්. අන්න මරණේ නිදහස නැහැටි. අන්න මොකෙන් නිදහස නැහැටිද? මේ වගේ පුද්ගලයට ජීවිතයක් නැහැ. අතීතයත් අත්හැරපු, අනාගතයත් අත්හැරපු, වර්තමානයේත් බැඳෙන්නේ නැති මනුස්සයෙකුට ජීවිතයක් නැහැ. ඒ නිසා උට බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා උට අපේක්ෂාවක් නැහැ. ඒ නිසා උට දුකකුත් නැහැ. මොකද්ද නැත්තේ? දුකක් පවතින්නේ නැහැ. ඉන්හායින සෑම මනුස්සයෙක්ටම බලාපොරොත්තුවක් තියෙනවා. අපේක්ෂාවක් පවතිනවා. ඒ නිසා උට මොකද්ද පවතින්නේ? දුකක් පවතිනවා. උට ජීවිතයක් පවතිනවා. ජීවිතයක් පවතිනවා කියන එකේ තේරුම තමයි මොකද්ද? දුක පවතිනවා කියන්නේ ජීවිතේම දුකයි රංජනී. දුකයි. කාට හරි ජීවිතයක් නැත්නම් ඌට මොකද්ද නැත්තේ? දුකක් නැහැ. අපි සාමාන්‍යයෙන් ජීවිතයක් නැහැ කියලා කියන්නේ ඌට වැඩ වැරදුනහම. ඒ වුණාට ඔයාගේ සිතුවිලි අතීත අනාගත අතර දෝලණය නතර වෙලා නැහැ. ඌට ජීවිතයක් තියෙනවා. ඌට ජීවිතයක්, අපි නියමටම ජීවිතයක් නැහැ කියන්නේ මෙන්න මේ තුන් කාලයේම අත්හැරපු මිනිස්සෙක්ට. මේ සිතින් මේ තුන් කාලේ මේ අතීත අනාගතයට යන්නේ නැහැ, වර්තමානයට බැඳෙන්නේ. අන්න එහෙම කෙනෙක්ට කියනවා මොකද්ද? ජීවිතයක් නැති මිනිස්සෙක්. ඒ කියන්නේ මොකද්ද? මරණයෙන් නිදහස් වෙච්ච කෙනෙක්. මොකෙන් නිදහස් වෙන්නේ කියනේද? මරණයෙන් නිදහස් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ අමරණීයත්වයටපත් වෙච්ච කෙනෙක්. මොකටපත් වෙච්ච කෙනෙක්ද? අමරණීය. දැන් මේ පින්නතුන්ට ඇත්තටම ප්‍රශ්නේ ඉපදිච්ච එකද මැරෙන එකද? ඇත්තටම ප්‍රශ්නේ මැරෙන එක. මැරෙන්න නැත්තම් මොකෝ? මිනිසුන්ට ඇත්තටම ප්‍රශ්නේ ඉපදිච්ච එක නෙමෙයි. මොකද්ද ප්‍රශ්නේ? හැබැයි මිනිසු කියන්නේ ඉපදිච්ච එකයි ප්‍රශ්නේ කියලා. හිතින් අහලා බැලුවොත් ප්‍රශ්නේ මොකද්ද? ඉතින් මැරෙන්නේ නැත්තම් මොකෝ ඉතින් අවුලක් නැහැ නේ. මැරෙන්නේ නැත්තම් කොච්චර සිහින මෙව්වා ප්‍රශ්නය නෑ. දැන් මේ ඔක්කොම මැරෙනවා. තේරුණාද? ඔක්කොම සෙත්ත පෝච්චි වෙනවා. ඒ නිසා අන්නේ ඒක තමයි මිනිසුන්ට ප්‍රශ්නේ. එනනම් මිනිසුන්ට ඕන අමරණීයත්වය කරා යන්න. මොකක් කරා යන්නද? අමරණීයත්වය කරා යන්න. නොමරී ඉන්න එක, නොමරී ඉන්න ක්‍රමේ මොකද්ද? අතීතයත් අරින්න, අනාගතයත් අරින්න, වර්තමානයට බැඳෙන්න එපා. එතකොට මොකද වෙන්නේ? ඔහු අමරණීයත්වය, ඔහු මැරෙන්නේ නැහැ. එහෙම මනසක් තියෙන කෙනෙක් මැරෙන්නේ නැහැ. හැබැයි ජීවිතයක් තියෙන හැමෝම මොකද්ද වෙන්නේ? මැරෙනවා. නැවත උපදිනවායි. ඔගේ හිත තණ්හාව ඔස්සේ, ඒ සිතුවිලි ඔස්සේ හඹා යන එක නතර වෙන්නේ නැහැ මරණේ. තවදුරටත් සිතුවිලි ඔස්සේ හඹාගෙන යනවා. ඒක තමයි වෙන්නේ. ඉතින් මේ පින්නතර ඇත්තටම දුකින් නිදහස් වෙන මාර්ගය නම් ඉරහඳ වගේම පැහැදිලි. වෙන මොකක් කරන්න දෙයක් නැහැ. මොකද අතීත සිතුවිලි ටික අත්හැරලා දැම්මා. අනාගත සිතුවිලි ටික අත්හැරලා දැම්මා. වර්තමානයට බැඳෙන්නේ නැතුව මේ වර්තමානයත් අත්හැරිර බැඳෙන්නේ නැහැ කියලා අත්හැරලා දාන එච්චරයි. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔබ නිදහස්. දැන් ඔබ මේ වෙලාවේ මේ පන්තියේ ඉන්නවා. ඔකෝම අමතක කරලා දාන්න එපා. අනාගතෙත් එපා. වර්තමානෙත් එපා. මොකෝ වෙන්නේ? කිසිම ප්‍රශ්නයක් තියෙනවද? දැන් හිතට ගන්න හෙට කරන්න තියෙන වැඩ ටික. දැන් මොකෝ වෙන්නේ? කලන්තය හැදෙනවද? හිතට ගන්න ලබන මාසේ යන්න තියෙන මගුල් ගෙවල් ටික. දැන් මොකද වෙන්නේ? හිතට ගන්න ගිය පෙරේද වැරදිච්ච දේවල් ටික. හිතර ගන්න ඔබට බැන්න, ඔබට අඩව්වල්ලන්න තියෙන කට්ටිය ගැන. දැන් මොකෝ වෙන්නේ? මොකද්ද වෙන්නේ? ප්‍රශ්න නිර්මාණය වෙනවද නැද්ද? නිර්මාණය වෙනවා. බුදුරජාණන් වහන්සේ ධම්මපද ගාථාවක දේශනා කරලා තියෙනවා මෙන්න මෙහෙම. අසවලාමට බැන්නේ, අසවලාමට ගැහුවේ, අසවලාමට එහෙම කරේ කියලා ඒක ඔක්කොම අත්තරින. එහෙම හිතන්න. අලු ඒ කියන්නේ මොකද? බුදුරජාණන් වහන්සේ අපිට අලුතෙන් උපදින්නලු. මොකක් කරන්නද? දැන් මරණයෙන් පස්සේ අලුතෙන් උපදුනහම යාට කිසිම ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඔබ අලුතෙන් හැමදා හැම මොහොතක් තුළ උපදින විදිය කල්පනා කරගත්තොත් ප්‍රශ්නේ නැහැ.
මොකද හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ කියන අසවලාමට බැන්නේ, අසවලාමට ගැහුවේ, අසවලාරමට අරම කරේ කියන ඒවා, ඒ ඔක්කොම අතරින්නලු. නේ? මොකද අක්කෝචිමං, අවිදිමං, අජිනිමං, ආසිමි. එහෙම කියනෝනේ. ඒ මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ? අලුතෙන් උපදින්නලු. අපි අපිට මේ මොහොතේ අයිත් අලුතෙන් උපදින්න පුළුවන් නම් මොකද අපිට මීට කලින් තියෙච්ච කිසි ප්‍රශ්නයක් වැඩා වැඩක් නැහැ. හොඳ නරක කිසිම දෙකක ඇති වැඩා අලුතෙන් උපදින්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ට පෙර මතකයන් නිසා අලුතෙන් උපදින්න බෑ. මිනිස්සු හැමදාම කුණු වෙලා ඉන්නේ. මොකක් නිසාද? පෙර මතකයන් නිසා. මිනිස්සු දියුණුව කරා යන්නේ නැත්තේ පෙර මතකයන් නිසා. අපිට පින්නතුන ඇත්තටම අපේ ජීවිත දිහා අපි ආපස්සට හැරිලා බැලුවොත් අපි පුංචි කාලේ අපිට යාළුවෝ හිටියා. හිටියද නැද්ද? හිටියා. ඒගොල්ලෝ දෙක එකට ගාව එකට බිව්වා. නමුත් අපි ඒ කාලේ හිතුවා අපි ඕගොල්ලෝ අත්හැරලා යන්නේ නැහැ කියලා. නමුත් අද ඒගොල්ලෝ එක්කෙනෙක්වත් අපි ගාව ඉන්නවද? නැහැ. එක්කෙනෙක්වත් නැහැ. අපිට කැමති වුණත් අකමැති වුණත් එකක් සිද්ධ වෙනවා. ඒ මොකද්ද වෙන්නේ? වෙනස් වෙන්න සිද්ධ වෙනවා. මොකක් සිද්ධ වෙනවද? වෙනස් වෙනවා. අපි ඉතින් ඒක සතුටින් බාරගත්තම ඉවරයිනේ. අපි හැමෝම කැමති වුණත් අකමැති වුණත් අපිට එකක් සිද්ධ වෙන එක තමයි මොකද්ද? වෙනස් වෙන්නේ. ඔයගොල්ලෝ නිකමටි තනේ පුංචි කාලේ තියෙන යාළුකම් අත්හැරින් නැතෝ එතන මේ ගොල්ලොත් එක්ක හිටින අද ඔයගොල්ලෝ කොහෙද? තාම එතන. තාම කොහෙද? එතන. එහෙනම් මේ ජීවිතේ මෙච්චර ලස්සන කරන්නේ මේ වෙනස් වීම නිසා. මොකක් නිසාද? වෙනස් වීම නිසා. වෙනස් වීම මානසිකව දරාගන්න එක පිළිගන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. මොකද්ද? රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාර අනිච්චා, විඥාන අනිච්චාති. ඕක පිළිගන්න. අපි ඕක පිළිගන්න කැමති නැහැ. අපි කියනවා අපි වෙනස් වෙන්නේ ඒත් වෙන්නේ මොකද්ද? වෙනස් වීමමයි. දැන් මේ පින්නතුන්ගේ එක වසරේ දෙක වසරේ ෆොටෝ එකක් එක හැට පැනපු කෙනෙක් ෆොටෝ එකක් තියලා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ? ඒ ෆොටෝ එකේ තියෙන කෙනා ඊතර දැන් නැහැ. මොකක් වෙලාද? වෙනස්. නමුත් අපි හිතන තාමත් මේ ඉන්නේ අපිම තමයි කියලා. නමුත් එහෙම නැහැ. ඇත්තම ඕකයි. අපි මේ මතකයක් නිසා වෙන අලුතින් අපිට ලැබෙන ජීවිතය අපි පිළිගන්නේ. අලුතෙන් හැම මොහොතක් තුළම අපිට ලැබෙන ජීවිතේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මේ පෙර මතකයන් වල තියෙන ආසාව නිසා මොකද වෙන්නේ? පුදුමාකාර දුකක් ඉඳිනවා. මිනිස්සු දුක් විඳින ජීවිතයක් හදාගන්න ගිහිල්ලා ජීවිතේ අත්හැරලා දැම්මම කිසිම දුකක් නැහැ. හැබැයි මෙතෙන්ට පන්තිරේට හැමෝටම ඕන ජීවිතේ නැති කරගන්නද ජීවිතයක් දෝන? මොකක්ද ඕන? අම්මට ඕන ජීවිතේ නැති කරගන්නද ජීවිතයක්ද? ජීවිතයක් ඉල්ලා හැමෝම එනවා. හැබැයි ජීවිතයක් ඉල්ලන හැමෝටම දෝතේ තියලා දෙන්න තියෙන්නේ දුක. මොකද්ද දෙන්න තියෙන්නේ? දුක. ජීවිතේ නැති කරගන්න කැමති හැමෝම. ඒ කියන්නේ ජීවිතේ නැති කරගන්නවා කියන්නේ ජීවිතේ අත්හරින හැමෝටම මොකද්ද ලැබෙන්නේ? නිබ්බාණං පරම සුඛං. ඒ කියන්නේ මොකද්ද? පරම ජීවිතේ නැති මනුස්සයන්ට ලැබෙන එක පරම සතුට. ඒ කියන්නේ පරම සුඛය කියලා කියන නිර්වාණය ලැබෙනවා. ජීවිතය ඕනේ කියන මිනිසුන්ට ලැබෙන්නේ මොකද්ද? දුක පමණයි. ඒක නිසා හැමදාම පොඩම අපි උදේට අපි නැගිටිනකොට අපිට මෙහෙම හිතන්න පුළුවන්. මට ඊයේ ඒවා මතක නැහැ, අද ඒවා මතක නැහැ, මං අලුතේ. ඊට පස්සේ දා දවසේ ජීවත් වෙනවා. අයි ඊළඟ දවසේ නිදා ගන්නකොට ඊයේ වගේකත් මොකක්වත් වැඩක් නැහැ. එහෙම ඉන්න පුළුවන් කොච්චර සුන්දරයිද? අපිට මොනවා හරි ප්‍රශ්නයක් ඇති කරනවා මොකද්ද ඇති කරන්නේ? පෙර මතකයන්මයි. ඒ කියන්නේ අතීත අරමුණු පෙර මතකයන් කියන්නේ මොකද්ද? අතීතය ගැන කල්පනාවමයි. මොන කල්පනාවද? ප්‍රශ්නයක් ඇති කරොත් ඕක. නැත්තම් අනාගතේමයි. හෙට කන්නේ කොහොමද? අනිද්දා කන්නේ කොහොමද? අනාගතේ මොකක් වෙයිද අපිට? මෙහෙම යනකොට අපි අහනවානේ අපිට මේ විදියට ගියාම මොකක් මොන වුණා මොකෝ බා කියලා පාඩුවේ හිටියනම් ඉවරයි. අපිට හැමතිස්සෙම ප්‍රශ්න තියෙන මෙන්න මේ දෙක නිසා. බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරන මේ අන්ත දෙක කපා හරින්න. මොකද මේක ඇත්තටම බොරුවක්. අතීත අරමුණ කියන්නේ මොකද්ද? එහෙම එකක් නැහැ. එහෙම එකක් පොළව රත්තරන් කරන්න නැවත ජීවමාන කරන්න බැහැ. අනාගතය කියන්නේ මොකද්ද? සිහිනයක්. ඒක ඇත්තටම සිද්ධ වෙයිද නැද්ද දන්නේ? පවතින වර්තමානයක් තියෙන එකට බුදුහාමුදුරුවෝ කියන මොකද්ද? අත්හැරලා වර්තමානය මොකක් කරන්නද? අත්හැරලා දාන්න. ඒකට නිදහස්. එතකොට මොකද්ද වෙන්නේ? ඇත්තට මේ බුදුරජාණන් වහන්සේ කියපු මේ දර්ශනය තුළ කාට හරි ජීවත් වෙන්න පුළුවන් නම් ඔහු පරම සතුට භුක්ති විඳිනවා. මොකද භුක්ති විඳින්නේ? පරම සතුට. ඒක තමයි මේ රහතන් වහන්සේගේ දර්ශනය. මේක තමයි රහතන් වහන්සේගේ දර්ශනය. තමයි වර්තමානයට බැඳෙන්නේ නැතුව ජීවත් වීම. එච්චරයි.
එනිසා පිනතුන ඕක තමයි අපිට ලෞතර බුදුරජාණන් වහන්සේලාගෙන් ලැබෙන පණිවිඩය. තව මේ මේ ප්‍රශ්නේ අහලා තිනෝ. මොකද්ද ප්‍රශ්නේ? පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනා. ගෞරවයෙන් ඉල්ලා හිටියා පහදලා දෙනවා. මොකද ගෞරවයක් මොකටේ? උපේක්ෂා වේදනාව සහ මෝය අතර සම්බන්ධය. කවුද මේ ප්‍රශ්නේ ලිව්වේ? ඈ අම්මද? නැ කවුද ලිව්වේ? කවුද? අම්ම. හා. හරි. උපේක්ෂා වේදනාව සහ මෝහය අතර සම්බන්ධය. දැන් මේක තවත් පැත්තක් මට පෙන්වන්න පුළුවන්. මේ අහන ප්‍රශ්නේ. අපේ ජීවිතයේ තියෙන කොටස් තුනක්. මොකද වේදනා ભેදයෙන් ගත්තොත් මොකද? සැප වේදනාව. මොන වේදනාවද? සැප වේදනාව. ඊළඟට තියෙන මොකද්ද? දුක් වේදනාව. ඊළඟට තියෙන මොකද්ද? මධ්‍යස්ථ. මොකද උපේක්ෂා වේදනාව කියලා ගමු. ඊළඟට පින්නතරේ මොකද්ද වෙන්නේ? මේකත් ඔරලෝසු බට් එකක් වගේ. අපේ ජීවිතේ තාපැත්තකට ගත්තොත් මෙන්න මේ වගේ. මොකක් වගේද? සැපට හිත ඇදිලා යනවා. දුකට හිත ඇදිලා යනවා. නැත්තම් මධ්‍යස්ථ වෙනවා. ඔච්චරයි. අර වගේම තාපැත්තකින් බැලුවොත් මොකද්ද මිනිස්සුගේ ජීවිතය කියලා මොකද්ද? එක වෙලාවකට හිතින් සැප විඳිනවා අරමුණක් අල්ලගෙන එක වෙලාවකට හිතින් අරමුණක් අල්ලගෙන දුක් විඳිනවා සමහර වෙලාවට නෝමල් මධ්‍යස්ථය මොකද්ද මධ්‍යස්ථය දැන් ඔක නෙවෙයි අපේ ජීවිතේ දැන් කාට හරි මින්හාට ජීවිතයක් තියෙනවා කියලා සැප දුක උපේක්ෂාවට එහා දෙයක් මම දන්නෝ හිතින් දන්නවද දන්නේ ඔතනයි තමයි ඒතකොට මේකත් නිකන් ඔරලෝසු බට් එකක් වගේ විතක සැප විතක දුක හදිසියෙන් මධ්‍යස්ථය බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරන සැප වේදනාවත් අතරින් දුක් වේදනාවත් අතරින් උපේක්ෂා වේදනාවට ඇලෙන්න එපා. ඒකත් මොකද්ද කියන්නේ? ඒකට බැඳෙන්න එපා. ඒකට කියන මොකද්ද? දෙන්න එපා. ඒතර මේ සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව අතර අපේ මේ ඔරලෝසු බට් එකක් වගේ ලෝකය හදන්නේ කවුද මේකට හේතුව? මේකට හේතුව මොකද්ද? තණ්හාව. මොකද්ද හේතුව? මේ තුන් දෙනාගේ පුටුව තමයි මොකද්ද? තණ්හාව. අර වගේම තමයි අතීත අනාගත වර්තමාන පුටු කරන්නේ තණ්හාවෙන්. වේදනා ටික පුටු කරන්නේ කවුද? තණ්හාව. තණ්හාව තමයි මෙතන ඇතුලේ ඉන්න වැඩ මේ මේ தත්ත්වයට හිත කලම්බවන්නේ. හිතේ ශක්තිය නැති කරන්නේ. එතකොට පින්නතුනි මෙන්න මේ සැප වේදනාව අපිට උපදින්නේ මොන අනුසේ නිසාද? රාග අනුසේ හිතේ මුල් බැහැගෙන තියෙන නිසා. මොන අනුසේද? මේවා ඉස්සරහට තව එයි. රාග අනුසේ කියන්නේ මේ මුල් අර කෙඳි වගේ ගස්වල තියෙන පොඩි මුලක් තියෙනවා වගේ ඒ වගේ හිතේ ඇතුළේ තියෙනවා මුලක් මේ අපිට මේ සැප වේදනාවට අපි කැමති සැප වේදනාවට මොකද්ද ආසයි අන්න එකට තමයි රාගනුසය කියලා කියන්නේ එහෙම එක මේ සැප වේදනාව ලැබීමේ අපේ බලාපොරොත්තුවක් හිත ඇතුළේ තියෙනවා අන්න එකට තමයි රාගනුසය මේ හිතේ සියුම් අවස්ථාව දුක් වේදනාව පැනනගින්නේ හිතේ තියෙන පටිඝනුසය නිසා මොන අනුසයද පටිඝනුසය පටිග කියන අපිට තියෙන මේ ප්‍රතික්ෂේප කරන ගතියක් මනසේ තියෙනවා. මේක මේ අරමුණ ප්‍රතික්ෂේප කරන ස්වභාවය. අන්න ඒක නිසා අරමුණ ප්‍රතික්ෂේප කරපු ගමන් මොකද වෙන්නේ? දුක් ඇති වෙනවා. දැන් උදාහරණයක් කියනවා. අන්න කට්ටිය කම්බුලටත් තියන්නේ ඉති. ඇයි හද දෙන්නේ පොලව කඩාගෙන වැටෙනවද? ඊළඟට මොකද වෙන්නේ? දැන් මේක හොඳට අහගන්න. මේ දැන් මේ රාගනුසය උදාහරණයක් අපි ගහගෙන ගත්තොත් අපිට ලැබෙනවා පළතුරක් හොඳ ලස්සන අඹ ගෙඩියක් වගේ දෙයක් ගන්නවා දැන් හම්බ වෙනවා ඉතින් දැන් මේ අඹ ගෙඩිය දැක ගම ආස මොකද ඇති වෙන්නේ හානේ කියලා ගන්නවා මොකද ගන්නෙ හානේ කියලා ඒක මොන වේදනාවද අර හිත ඇතුලේ තියෙන එහෙම ලස්සන දේවල් ලැබීමේ අනුසය ඊට පස්සේ අරගෙන කපනකොට මොකදිනේ පණුව හාපෝ මු ගෙනාවත් කියන්නේ මේ වගේ දෙයක් අන්න තියෙන මොකද්ද ප්‍රතික්ෂේප කිරීමක් මොකක් තියෙන්නේ අන්න ඒක තමයි කාටද කියන්නේ පටිඝනුසේ අර තියෙන දැන් කවුරු හරි එනකොට මොකද්ද කියන්නේ ඇවිල්ලා මඟුල් ගෙදර යනකොට නිකන් බරට ලියුම් කවරයක් දීලා යනවා දැන් මොකද මොකද්ද වෙන්නේ සතුටුයි දැන් ගිහිල්ලා ඔක්කොම ඉවර රෑ කඩලා බලනකොට තියෙන 10 කොළේ රුපියල් 800ක් විතර තියෙනවා දැන් මොකද්ද වෙන්නේ ප්‍රතික්ෂේපය යකෝ මුන් 2000ක විතර කාලා රුපියල් 800ක් දීලා ගිහිල්ලා අන්නේ වාගේ තමයි ජීවිතය ඔන්න දැක්ක මොක තමයි ජීවිතය මේ මම කියන්නේ තියරි එක. ඔබ ජීවිතෙන් තමයි මේක දකින්න ඕන. මොකෙන්ද දකින්න ඕන? ජීවිතෙන්. ආ මොකෝ අපි ප්‍රශ්නේ මොකෝ ප්‍රශ්නේ? හරි. ආ.
ඇයි එතන රාගානුසේද තිබුණේ පටිගානුසේද සීට් එකේ? මොකක්ද තිබුණේ? ඈ ඈ මොකද? අයිඩ ආඩුයි. ආහා දැයිකරි දැයි එතන මේක බලා ගන්න පුළුවන්. දැන් යාට එතන එපා වුණා කියන්නේ මොකද්ද? පටිගානුසේ. අතන වුණා කියන්නේ මොකද්ද? රාගානුසේ. ඔයි දෙකම හිතේ නැති වෙලාවට තියෙන මොකද්ද? උපේක්ෂා. මේ වෙලාවෙත් වැඩ කරන්නේ ඕක. මේ වෙලාවෙත් මේ හිතේ වැඩ කරන්නේ මේ ස්වභාවය. මේ කියන ස්වභාවය. එතන මේ උපේක්ෂාව තියෙන්නේ මොකද්ද? අවිජ්ජාව ප්‍රත්‍යය. මොකද්ද? අවිජ්ජානුසේ. අවිජ්ජාව කියන්නේ මෝහය. මොකද්ද? මෙයා උපදින්නේ මෝහය කියන ස්වභාවයක් හිත ඇතුළේ තියෙන නිසා. දැන් රහතන් වහන්සේ ගත්තොත් ඔහුට රාගානුසයත් නැහැ. ඔහුට පටිගානුසයත්, ඔහුට අවිජ්ජානුසයත් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඔහුට ජීවිතයක් නැහැ. ඔහුගේ ජීවිතයක් නැහැ. ඒක තමයි වෙන්නේ. එතකොට මේ අහන ප්‍රශ්නේ තමයි උපේක්ෂාව හා මෝහය අතර ඇති සම්බන්ධය. මෙන්න සම්බන්ධය. මේ දෙකම අතර විච්ඡේද වෙලාවට ජීවිතේ පවත්වන්නේ මොකක් මුල් කරගෙනද? අවිජ්ජානුසය මුල් කරගෙන. ඒක තමයි සම්බන්ධය. එන සිතිවිලි අත්හැරීම යන අරමුණු අත්හැරීම නොවේ. දෙකම තමයි ඉතින්. දැන් හිතට අරමුණක් ආවෙ නැතුණු සිතිවිලි උපදින්නේ නැහැ. ඉතින් සිත ඒ සිතිවිලි අත්හරිනවා කියන්නේ අරමුණ අත්හැරීමම තමයි. ප්‍රතික්ෂේප කිරීම අත්හැරීම කියන්නේ දෙකක්. ප්‍රතික්ෂේප කරනවා කියන්නේ දුක් වේදනාව. අත්හරිනවා කියන්නේ මොකද්ද? මධ්‍යස්ථයි. මොන වේදනාවටපත් වෙනවද? උපේක්ෂාවටපත් වෙන. හැබැයි ඒක නිවන නෙවෙයි. ඒකත් තීර මොකක් මුල් කරගෙනද? මෝහය. මේ සංසාරේ පැවැත්මක් මුල් කරගෙන තමයි පවතින්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන මේ දෙකම අත්තරල කොතෙන්ද එන්නද? මෙතෙන්ට එන්නලු. මොන වේදනාවටද? උපේක්ෂාවට එනවා. ඒකත් අත්තරල කොහාටපත් වෙනදලු? නිර්වාණයටපත් වෙනලු. එතකොට මෙන්න මේ වේදනා තුන පූට්ටුකාරය කවුද? තණ්හාව. ආසාව නිසා තමයි මේ විදිහට හිත දෝරේ ගලන්නේ සිතුවිලිවලට. එතකොට එන එසේනම් මේ දිනදා වැඩකටළු යෙදමීම කළ හැකිද? කරන්න පුළුවන්. දැන් මොකක් හරි එදිනදා වැඩ කටයුතු වල එනකොට ඒක ලෝකයේ හිතේම වෙන හැටි දැක්ක ඒ සිතුවිලි ටික අත්හැරලා දැම්ම ඉතින් එන වෙලාවට පුළු පුළුවන් වෙලාවට සිතුවිලි ටික අත්හැරුව හිත හිස් වෙනවා. හිත මොන වේදනාවටදපත් වෙන්නේ? උපේක්ෂාවටපත් වෙනවා. නැත්තම් හිත වර්තමාණයට පැමිණෙනවා. දැන් මේ පිළිබඳව මේ කියලා ටෙක්නික් දැන් කරන්න. දැන් හිතේ තියෙන දේවල් ඔක්කොම අත්හැරලා දාන්න. හිතට එන අරමුණ අත්හැරලා දාන්න. මොනවද මොකද අත්හැරි? ආ කිසි දෙයක් නැහැ. අනේ ආවේ නැහැ කියලා සිතුවිල්ලක් එනවනේ. ඒකත් අත්හැරලා දාන්න. දැන් මොකද වෙන්නේ? එතකොට ඔගොල්ලෝ යන්නේ මෙන්න මෙතෙන්ට. මොන වේදනාවටද? උපේක්ෂාවට. අනේ ඒකත් යම් වෙලාවක අත්හැරනොත් තමයි මොකටපත් වෙන්නේද? නිර්වාණයටපත්. හැබැයි බුදුහාමුදුරුව මෙන්න මෙතන තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ. මධ්‍ය. මේකට කියන්නේ මොකද්ද? මේ අන්ත දෙක කබල මැදට එනවා කියලා කියන්නේ. මධ්‍යයටපත් වෙනවා. මධ්‍ය අත්හැරියම පවතින්නේ මොකද්ද? නිර්වාණයටපත් වෙනවා. ওই විදිය තමයි. දැන් මේක මහා ඉගෙනීමක් කරන්න ඕනේ. එන සිතිවිලි ටික අත්හැරියා නම් මොකද? අරමුණු වලින් හිස් වෙනවා. අරමුණු වලින් හිස් වෙනවට කියන්නේ මොකද්ද? ශූන්‍ය වෙනවා කියලා. මොකද්ද? ශූන්‍ය නැත්තම් කියන සුෂ්ක. අරමුණු හිස් කිරීමට පාලියෙන් කියන්නේ මොකද්ද? එතකොට සුෂ්ක විදර්ශකා මහ රහතන් වහන්සේලා කියන්නේ මොකද්ද? මේ අරමුණු වලින් හිස් කළා ගිහිල්ලා රහත් වෙච්ච අය. දැන් රහතන් වහන්සේලා තියෙන සුෂ්ක විදර්ශකා කියලා. ඒක අරමුණු හිස් සුෂ්ක කියලා කියන්නේ අරමුණු අත්හැරීම. මොකක් අත්හැරීමද? අරමුණු වලින් හිත හිස් කිරීම. හිස් කළා ගිහිල්ලා නිර්වාණයටපත් වෙනවා. ඒක තමයි ඇත්තටම ගොඩක් ලේසි ඒක. දැන් තීනෝ රහතන් වහන්සේලාට තියෙනවා උබතෝ භාග විමුක්ත ප්‍රඥා විමුක්ත සුස්ක විදර්ශක. මේ සිතුවිලි ටික අත්තරින ඕකට මහා දැනුමක් ඕන. ඒක අහගත්තා සිතුවිලි ටික හැම පැත්තේ දේවල් අත්තර අත්තර ගියා. බලන්න එතකොට හිත හිස් වෙනවද නැද්ද? හිස් වෙනවා. දැන් මුකුත්ම නැත්තම් කිසි ප්‍රශ්නයක් තියෙනවද? හැබැයි මිනිසුන්ට පුරුදු ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න බෑ. මොකක් තියෙන නිසාද? තණ්හාව තියෙන නිසා. මොනවද තියෙන නිසාද? අයිති තියෙන හතර. තාමුදුරු කිව්වට බෑනේ ඔක කරන්න කියලා. අයිත් හදන හදන බග මොකද වෙන්නේ? විඳපල්ලි විඳවනෝ විඳවනෝ ඉවරයක් ඉවරයක් නැහැ. අන්න ඒක තමයි වෙන්නේ. දැන් මේ පින්වතුන් සති 28ක් 30 වෙනවා. එතකොට දැන් තේරෙන්නේ නැද්ද දුක නිවන්න යන තියෙන වැඩ පිළිවෙල මේකයි කියලා තේරෙන්නේ නැද්ද? ඉතින් ඕක ඉගෙන ගන්න තමයි කොහේ හරි යන්න ඕනේ. ඔක ඉගෙන ගත්තට පස්සේ ඊට පස්සේ මට කරන්න පුළුවන් දෙයක් ඊට පස්සේ ඔබ සිතුවිලි ටික අත්හැරලා මොකද වෙන්නේ? ඒ ටික අත්තරලා අත්තරලා සිහ පවත්තල ඔබ මොකක් කරන්න ඕන? ඔබ ඒ නිර්වාණ මාර්ගයට වැටෙන්න ඕනේ. ඒ කියන්නේ මධ්‍ය අත්තරෙන්න ඕන වෙලාවක. ඊට පස්සේ ඔබ නිර්වාණ මාර්ගයට වැටෙනවා. වැටුණට පස්සේ අයි සක්කරයටවත් අයි සංසාරයට දාන්න සක්කරයටවත් දාන්න බෑ. කෙලිම බුදුහාමුදුරු කියන්නේ දේවේනවා මාරේනවා මොකද්ද බික්කුණාවා කේනචිවා ලෝකසේ එකෙක්ටවත් අයිත් වෙනස් කරන්න බෑ. ඒ මාර්ගයට වැටිච්ච කෙනේ දියා වැටුණොතින් ගංගාවට ඒක සාගරෙම තමයි නතර වෙන්නේ. උපමාවක්. දැසිකයි වතුර කලයට අරයි යනවා. ඒ උපමාවත් තේරෙන්නේ නැති නිසා. මොකද්ද?
දැන් මේ පින්නතුන්ගේ සිත පවතිනවා කුසල් හා අකුසල්. මං අකුසල් සිතුවිලි 12ම කියලා සිත් 12ම කියලා දුන්නා. මොකද ලෝභ මූලික සිත් 8යි. ලෝභ මූලික සිත් 8. මොනවද සිත් 8ක් කියුවේ? කිව්ව මොකද්ද? සෝමනස්ස සාගත, දිට්ටිගත, සම්පයුත්ත, අසංකාරික සිත. මොන සිතද? අසංකාරික සිත. ඊළඟට මේ පින්නතුන් කියනවා සෝමනස්ස සාගත, දිට්ටිගත, විපයුත්ත, නැත් දිට්ටිගත සම්පයුත්ත, සසංකාරික සිත. එතන මේ ඔක්කොම මොන මූලිකයිද? ලෝමන. ඊළඟට කියා දුන්නා සෝමනස්ස සාගත, දිට්ටිගත, විපයුත්ත, අසංකාරික සිත. මේවා කටපාඩම් නැතුවට කිසි ප්‍රශ්නයක් නැහැ. තියුණොත් හොඳයි. තා කෙනෙක්ට කියලා දෙන්න පුළුවන්. සෝමනස්ස සාගත, දිට්ටිගත, විපයුත්ත, සසංකාරික සිත. ওই ලෝභ මූලික සිත් හතර කියලා දුන්නා. ඊළඟට මේ හිතට මේ නම දීලා තියෙන කුමම් මුල් කරගෙනද? මේකට දැනෙන අරමුණ මුල් කරගෙන. මොකක් මුල් කරගෙනද? අරමුණ. මේ තියෙනවා, මේ සිතුවිලි තියෙනවා, චෛතසික තියෙනවා. ඊළාට ගන්න උපේක්ෂා සහගත, දිට්ටිගත, සම්පයුත්ත, අසංකාරික සහිත. ඊළාට ගන්න මොකද්ද? උපේක්ෂා සහගත, දිට්ටිගත, සම්පයුත්ත, සසංකාරික සිත. එනවා උපේක්ෂා සහගත, දිට්ටිගත, විපයුත්ත, අසංකාරික සිත. ඊළාට ගන්න උපේක්ෂා සහගත, දිට්ටිගත, සම්පයුත්ත, සසංකාරික සිත. අවිපයුත්ත හා ගද දිටිගත, විපයුත්ත, සසංකාරික සිත. ඊළඟ මේ ඔක්කොම මොන චෛතසිකේ මුල් වෙලාද උපදින්නේ? ලෝභ චෛතසික. ඒ කියන්නේ ආසාව, තණ්හාව වගේ චෛතසික. හරිද? ඊළඟට ගන්නවා දේශ මූලික සිත් දෙක. මොන මූලික සිත් දෙකද? දේශය කියන්නේ ප්‍රතික්ෂේප කිරීම. يعني අරමුණට විරුද්ධ වෙන ස්වභාවය. ඒ ආකාර සිත් කියද දෙකයි. මොකද්ද? දෝමනස්ස සහගත, පතිග, සම්පයුත්ත, අසංකාරික සිත. ඊළඟට ගන්නවා මොකද්ද? පතිග, සම්පයුත්ත, සසංකාරික සිත. ඊළඟට පින්නතුනි ගන්නවා මෝහ මූලික සිත් දෙක. මොකද්ද? උද්දච්ච සහගත, උපේක්ෂා සහගත, උද්දච්ච සිත. ඊළඟට මොකද්ද? උපේක්ෂා සහගත, විචිකිච්ඡා සිත. දැන් මේ ඔක්කොම මොකද්ද? මොකද්ද? අකුසල්. මේවට කියන්නේ මොකද්ද? අකුසල්. මේක ඉගෙනුනහම, ඉපදුනහම චිත්තසංතානයේ දවන, තවන දේවල්. එතකොට මේ සෑම සිතකින්ම හදනවා මොකද්ද? කර්මයක්. මොකද්ද හදන්නේ? කර්මයක්. ඒ කියන්නේ හදනවා මොකද්ද? විපාකයක්. මොකද්ද හදන්නේ? විපාකයක් හදනවා. මේ හැම සිතකින්ම හදනවා විපාකයක්. එතකොට මේ විපාකය, මේ හිතකින් හදන විපාක කර්මය දැනගන්නත් වෙන මොකකින්ද? හිතකින්. ඒවට කියනවා මොකද්ද? විපාක සිත් කියලා කියනවා. මොකද කියන්නේ? එතකොට මේ විපාක සිත් වලින් ලැබෙන වේදනාව මොකද්ද? දුක් වේදනාව ලැබෙන. මොන වේදනාවද ලැබෙන්නේ? දුක් වේදනාව ලැබෙන. එතන මේ ඔක්කොම අකුසල්. මේවට කියන්නේ මොකද්ද? අකුසල්. අකුසල් ධර්ම. අකුසල් රාශි ඉස්තර කරනවා. දැන් මේ පින්නතුන්ට කුසල් සිත් මෙහි ගන්නුවේ නැහැනේ. ගන්නුවේ නැහැ නේද? ඈ? නෑ, මම අද කුසල් සිත් ටික උගන්වනවා. ඒවා කටපාඩ, ඒවා ඉච්චර ගාණක් ගන්න දේවල් නෙවෙයි. දැන් මම මේ පින්නතුන්ට මාර්ගය පෙන්නලා තියෙන්නේ. දැන් මේ මාර්ගයට ඒ යන ඒ පහළ වෙන සිත් වලට මේ නම් ටික දාන ඔච්චරයි. මේක මහ දෙයක් නෙවෙයි. එතකොට පින්නතුනි අපි ගමු, අපි මේ පින්නතුන් ගේ උපන්දිනේ දවස. මොන දවසද? උපන්දිනේ දවස. ඒ උපන්දිනේ දවසේදී එක්කෙනෙක් සාමින් වහන්සේ නමක් හොඳට දෙවුර පොරවලා බිම බලාගෙන ගෙදරට පින්ඩ පාත වඩිනවා. දැන් ගෙදර කිරිබත් කැවුම් කොකිස් ඔක්කොම හදලා තියෙන්නේ උදේ පාන්දර. ඉගන්නවද? ඒ ගැන නාවල. දැන් මෙහෙදී අයිත් අහගන්නවා. හරිද? හරිද? එතන මොකද්ද වෙන්නේ? සතුටු විතර නැද්ද? සතුටුයි. සතුටු විතර නැත්නම් මේ උපන්දිනේවත් කන්න කියලා හිතෙන්නේ නැද්ද? එහෙම හිතෙන්නේ නැත්නම් මොන සිද්ද පහළ වෙන්නේ? දේශසිත. හරිද? ඒ සතුටුයි. සතුටු වෙනම් මොන සහගතයිද? සෝමනස්ස සහගත. මොන සහගතයිද? සෝමනස්ස සහගත. ඊගන් මේ හිතක් ගැන කියන්නේ හිතට ඒ අරමුණ, වර්ණ අරමුණ ඇවිල්ලා ඒ හිතට දැනෙනකොට මොකද වෙන්නේ? සතුට දැනෙනවා. කියන්නේ සැප වේදනාව. අන්න අර කිව්ව අන්තයක් දැනෙනවා. සැප වේදනාව දැනෙනවා. ඊළඟට ඔයගොල්ලෝ පිනතුනේ පිනපාව පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා. ඒ කියන්නේ කම්මස්ස කතා ඥානෙ තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? හොඳක් කරොත් හොඳ, නරකක් කරොත් නරක. ඒ වගේ තියෙනවා. එතකොට මොකද? ඥාන සම්පයුත්තයි. ඥාන සම්පයුත්තයි. එතකොට තමන්ට දැන් තනියම හිතෙන්නේ මේ මොනවා හරි දෙන්න. එතකොට මොකද්ද? අසංකාරික සිත. මොන සිතද? අසංකාරික සිත.
තොර මේ සිතේ කුසල් සිතක්ද අකුසල් සිතක්ද? මේ සිත මොන සිතද? කුසල් සිත. මොන සිතද? කුසල්. එතකොට පින්නද කුසල් සිතක අනිවාර්ය චෛතසික 7යි. ඒකේ මොන වේදනාවද මේ සිතේ තියෙන්නේ? සැප වේදනාව. ඒ නිසා මේ ගැන කල්පනා කර විතක්ක ਵਿਚාර සතුට ප්‍රීතිය ඒ නිසා ඒ 6යි. ඊළඟ මේ කුසල් සිතක් නිසා අනිවාර්යම චෛතසික 19ක් පහළන කීයද? 19ක්. ඒකේ පළවෙනි එක මම මේ පින්නද කියන්නේ මොකද්ද? සද්ධාව. සද්ධාව කියන්නේ පැහැදීම. ඒ ඊළඟට මේකේ උපදින්නේ මොකද්ද? අලෝභය. මොකද්ද උපදින්නේ? අලෝභය. ඒ මේ 19ෙන් දෙන්නේක් තමයි. මේක මොන මූලිකයිද? අලෝභ මූලිකයි. අත්හැරීම මෙතන තියෙන්නේ. මොකක්ද තියෙන්නේ? හිතට ආපු ඒ දැන් තමන්ගේ කියලා උයාගත් දේවල් තමන්ගේ කියලා හිතින් අල්ලගෙන හිටියා. ඒ අල්ලගෙන ඉන්න ටික ඒක කොටස අත්හැරියා. ඒ අත්හැරිනකොට පහළ වෙන හිත තමයි මේක. ඒ වගේ දානයක් දෙන වෙලාවට මේ වගේ සිත් ලක්ෂ කෝටි ගාණක් පහළ වෙනවා. දැන් මේ හිත කාවස කර චිත්තක්ෂණ එක එකකට මේ කියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ දැන් පුතා හරි පුතා ඉන්නෝ පුතාට ගිහිල්ලා කියනෝ පුතේ අම්මා හරිම වාසනාවන්තයි ලකි ගෑණියෙක් ඒ කියනකොට මොක මොන සිද්ද පහළ වෙන්නේ මේවා මොනවද මේ දිට්ටිගත සිත් ඒකට තමන්ගේ මමත්වයේ උපදිනවා මොකද්ද එතකොට පුතේ මොකක් හරි බෙදපන් අම්මගේ උපන්දින දැන් අරුණ නිදිමර ගාතේ මොකද වෙන කබ කඩාගෙන මේ කැම අනේ අම්මා බෙදා ගන්න නෑ බෙදපන් එතන යාට මෙලෝ සතුටක් තියනවද? නෑ. ඒ දුන්නට ගද්දේ ඒ දෙන මොහොත මොන මේකට ගන්නෙ මොකද්ද? ඒ වෙලාවට උපේක්ෂා සාගතයි. මොන සාගතයිද? උපේක්ෂා සාගතයි. දරුවෝ කර්ම කර්මඵලෙ පිළිගන්නවද නැද්ද? නෑ. එහෙනම් ඕගොල්ලෝගේ පුතු මොකද්ද? ඥාන විපයුත්තයි. උන්ට ඒකත් නෑ. මොකද්ද? සසංකාරික සිත. මොන සිතක්ද? සසංකාරික සිත. හැබැයි කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. නිදිමතේ නෙදුනේ නිදිමතයකම දිලැබේ. ලැබුණට විඳ ගන්න විදිය නේ. මේ වගේ. ඊළඟට තව මෙහෙම දෙයක් තියෙනවා. දැන් තවත් කෙනෙක් ඉන්නවා මේ පින්නතුන් අහල පහල එයාත් මේ කර්ම කර්මඵලය පිළිගන්නේ නැහැ. එයා මෙලෝ පරලෝ පිළිගන්නේ නැහැ. හිත දියුණු කරන්න කියලා පිළිගන්නේ නැහැ. එහෙම කෙනෙකුත් ඉන්නවා. අපි කියමු යාගෙනවා පාතිමා කියලා. පාතිමා සාදු ඇවිල්ලා කියලා කෙහෙල්ලවරියක් උස්සගෙන එනවා. දැන් ඉන්නේ සතුටින්ද නැද්ද? සතුටි. එන මොන සාගතයද? සෝමනස සාගත. පාතිමාට සතුටුයි. ඥාන විපයුත්තයි. මොන යුත්තයද? විපයුත්තයි. ඥානයේ කර්මය පිළිගන්න ඊළඟ මොකද්ද? අසංකාරිකයි. මොන කාරිකයිද? කුසල්ද අකුසල්ද? කුසල් කුසල්. මොකද්ද? කුසල්. මේ හිතත් එක්ක ප්‍රඥාව උපදිනෝ. මේකත් එක්ක ප්‍රඥාව උපදින්නේ නැහැ. නමුත් අර චෛතසික 19 උපදිනවා. අත්හැරීම උපදිනවා. එතකොට පින්නතුනි මොකද්ද වෙන්නේ? තව තියෙනවා මොකද්ද? දැන් පාතිමා කෑ ගහලා කියන ඔයාගේ කාටද? මහත්ය. කවුද මහත්ය? මොහොමඩ්. ආද මොහොමඩ්ට කියනවා මේ සාදු ඇවිල්ලා. ආ කියලා දැන් සතුටින් එන්නේ. මොනවද? සෝමනස්ස සාගත. අපේ සාදු කියලා දැන් මොකද්ද වෙන්නේ? කිරිබත් කෑල්ලක් ගෙනල්ලා තියෙනවා. නැත්තම් ගහක් ගෙනල්ලා තියෙනවා ගහපන් කතරේ කියලා. සෝමනස්ස සහගත ඥාන විපයුත්ත. දැන් පාතිමා නිසානේ යාට දෙන්න හිතුනේ. එනවා මොකද්ද? සංකාරික සිත්. ඒ මොන සිත්ද? ඒවත් කුසල් සිත්. ඒකත් අත්තරීම. දැන් එනවා මේ තමන්ගේ මහත්තයා. දැන් ඇවිල්ලා බාත්รูම් ගියහන්න මොනව හරි පූජ කරගන්න. එතන මොකද්ද? උපේස්සා සහගත. කර්ම කර්ම වලේ පිළිගන්නවයි කියලා හිතව පිළිගන්නවද? ඥාන ඥාන සම්පයුත්ත තමන් කියන නිසානේ. එතකොට මොකද්ද? සසංකාරී. මේ විපාකත් ඉතින් එහෙමම තමයි. දැන් මේ පින්නතුන්ට ගෙදර මහත්ය හම්බ කරන සල්ලි තමන්ට හිතමනාප වියදම් කරන්න ලැබුණා නම් එයා වැඩිපුර කළා ඇති මොන කුසල් සිද්ද? මෙන්න මේක. දැන් මහත්ය හම්බ කරන නෝන කියන විදියට එයා වියදම් කරන්නේ. එහෙනම් එයා වැඩිපුර මොන කුසල්ද කළා ඇත්තේ? මේක. එයා අරයා කිව්ව නිසා දන් දීලා මේකෙත් එහෙමම තමයි. මං කියන්නේ තේරුණේ? දන් දෙන්න මුල් වෙන කෙනාට තමයි මූලිකත්වය කොහේ ගියල් ලැබෙන්නේ. මොකකට හරි මුල දෙන කෙනාට මුල ලැබෙන්නේ. හැබැයි ඒකට අර අනියත් කෙනා මෙහෙව ගත්තට පස්සේ හැමදා වෙන්නේ එයාගේ මෙහෙකාරයෙක් වෙන්න. මාර සිද්ධියක් මේක. දැන් දිව්‍ය ලෝකෙත් එහෙමයි. දැන් මේ මම සෑහෙන විශාල පරාසයක් පැහැදිලි කරන්න පුළුවන්. මොකද ඒක දැන් වැඩන්නේ පස්සේ කාලෙක බලව. ඔය ඇත්තේ නාවල DVD වලදී මම එහෙමෙන් කියලාද? හරි. එතකොට මේ උපේස.
මේ ආකාරයට පින්නතුනේ එක් විවි අත්හැරීම පිළිබඳව කුසල්සිත 8ක් උපදිනවා. මොකද්ද? 8ක්. කුසල්සිත කීයක්ද? 8යි. සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත එක. ඊළඟ මොකද්ද? සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත සසංකාරික සිත. ඊළඟට සෝමනස්ස සහගත ඥාන විපයුත්ත අසංකාරික හිත. ඊළඟට සෝමනස්ස සහගත ඥාන විපයුත්ත සසංකාරික සිත. ඊළඟට උපේක්ෂා සහගත ඥාන සම්පයුත්ත. මම මේකට උදාහරණයක් කියන්නම්. දැන් කියනවා මොනව හරි දැන් අපි කියමු ධර්මශාලාවක් හදනවා. එතකොට අපි කියනවනේ දැන් ධර්මශාලාවක් හදනවා කියලා. පමණක් අයිට එකකෝ හරිම සතුටු හාමුදුරුවෝ අපිත් දෙන්නම් කියලා දැන් යනවා. දැන් ඊළඟ දවස් එනකොට එයා කීයක් ගෙනල්ලාද? එයා 5000ක් ගෙනල්ලා. දැන් එකෙක් ඉන්න බකන් නිලාගෙන. එයා ගෙනත් දීප එක බැලුවම ලස්සෙයි. දැන් හැබැයි එයා බෙලෝ සතුටක් ඒ කියන වෙලාවෙ තිබුණේ නෑ. මූට එපා වෙලාද කියලාත් හිතෙනවා. හැබැයි එහෙම එකක් වෙලා නෑ. මොකද ඇතුලෙන් තියලා තියෙන මොකද්ද? උපේක්ෂාවක් තියෙනවා, අත්හැරීමක් තියෙනවා. ඒ නිසා හරි අමාරුයි මේ විස්තර කරගන්න. සමහර අය සතුටු වෙලා එකතු කරන නු එකක් සතයක් අත් දෙන්නේ. එහෙම ඉන්නෝනේ ඔක්කොම කරන දෙන්නේ. තව අය ඉන්නව මොකද දෙන්නේ? මෙලෝ සතුටක් නෑ. නමුත් ඒක සම්පූර්ණ වැඩේම කරන එහෙම අය ඉන්නවා. ඒගොල්ලෝ මෙන්න හිනාවක් සතුටක් ඒකේ ඒක භුක්ති විඳින්න නෑ. නමුත් උපේක්ෂාව මොකද තියෙන්නේ? උපේක්ෂාවෙන් මේ අත්හැරීම කරන්න පුළුවන්. ඊළඟට දෙන උපේක්ෂා සහගත ඥාන සම්පයුත්ත සසංකාරික සිත. ඊළඟට දෙන උපේක්ෂා සහගත ඥාන විපයුත්ත අසංකාරික සිත. මේකට ඕන තරම් දෙන්න පුළුවන්. ඉතින් වැඩක් නැහැ කතා කියලා. උපේක්ෂා සහගත ඥාන විපයුත්ත සසංකාරික සිත. ඔය ආකාරයට අත්හැරීම පිළිබඳව සිත කී ආකාරයකට හැසිරෙන්න පුළුවන්ද? 8 ආකාරයකට හැසිරෙන්න පුළුවන්. කී ආකාරයකටද? 8. හැබැයි මේ ඔක්කොම මොන සිද්ද? කුසල. මොනවද? කුසල. දැන් මේ පින්නතුන මෙහෙම මට කියනවා මේ පිළ ලස්සන මලක් දැකලා හිතන මේක බුදුන්ට මම පුදනවා කියලා. එහෙම හිතනවා කියන්නකො. ලස්සන මලක් දැක ගමන් හිතන වත්තේ හැදිලා මම මේක බුදුන්ට පුදනවා. එතකොට මේ මල දැක ගමන් සතුටක් ඇති වෙනවා. එතකොට පහළට හිත මොකද්ද? සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත. අසේක මල් දෙකක් කඩාගෙන ඇවිල්ලා එකක් පූජා කරනවා. මම ළඟ ඉන්න කෙනාට දෙනවා. ඔයත් පූජා කරන්න මේ අපේ ගහේ හැදිච්ච මලක්. එයාටත් හරි සතුට. එතකොට මොකද්ද? සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත සසංකාරික සිතක් වෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ආකාරයට පින්නතුනේ කුසල් සිත් පහළ වෙනවා. මලක් පූජා කරාම, පහනක් පූජා කරාම මේ සිත්වල එකක්. දැන් එක වෙලාවකට හිතන මෙහෙම. දැන් කවුරු හරි ආවිල්ලා මොනව හරි ඉල්ලුවම දෙනවා. මෙලෝ හිනාවක් නැහැ. හිනාවක් නැත්තම් අත්හැරීමක් තියෙනවා නම් එතන තියෙන්නේ මොකද්ද? උපේක්ෂා සහගත. මොන සහගතද? උපේක්ෂා සහගත ඥාන සම්පයුත්ත අසංකාරික හෝ සසංකාරික සිතක් වෙන්න පුළුවන්. ඔය ආකාරයට හැදෙනවා. මේ ඔක්කොම කුසල්. දැන් මට කියන්න කෙනෙක් සතුටින් ධර්මයේ දේශනා කරනවා. එයාට පහළ නිහිට මොනවද? සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාර. මෙන්න මේ සිත් අටෙන් තමයි පින්නතුනේ දස කුසල් දස පුණ්‍යක්‍රියා ඔක්කොම කරන්නේ. මොනවද දස පුණ්‍යක්‍රියා? මොකක්ද දස පුණ්‍යක්‍රියා? දාන සී. ඒ කියන්නේ සතුටින් සීල සමාදන් වෙනවනම් සෝමනස්ස සහගත සිත් සීල සමාදන් වෙන කියලා කමක් නැහැ කියලා සමාදන් වෙනවනම් උපේක්ෂා සහගත සිත්. සමහර ඉන්නෝ දැන් සමහර අය ඉන්නෝ කර්ම කර්ම ඵලය පිළිගන්නේ නැතුනට සීල් සමාදන් වෙනවා රකින්නෝ සතුටින්. එතකොට මොකද්ද? ඥාන විපයුත්ත. ඊළඟට මොකද්ද? දාන. ඊළඟට ඊළඟට භාවනා. ඊළඟට මොකද්ද? දැන් දස පුණ්‍යක්‍රියා දන්නේ නැද්ද? දහම් පාසල් වල උගන්වන ටීචර්ස් ලකෝ. මොකද්ද? මොකද්ද? ඔව් දැන් කිපිලි වලකට කියන්නේ. මම දන්නේ නැති නිසා අහන්නේ. දාන, සීල, භාවනා ඊළඟට බොරු කියන්න එපා. මොකද්ද? පියාරි අපි දන්න ටික ලියාගමුකෝ. පින් දීම. ඊළඟට පින් දීම අනුමෝදන් කිරීම එකද දෙකද? දෙක. දෙකක්ද? හරි. පින්දීම කියන්නේ මොකද්ද? ආ පින් ආදෙනවා. ඊළඟට අනුමෝදන් වීම. අනුමෝදන. ඊළඟට බණ කීම. ඊළඟට බණ ඇසීම. ඊළඟට වතාවත් කිරීම. වැසිකිලි සුද්ධ කිරීම. බෝමළු සුද්ධ කිරීම. මොකද්ද? වතාවත්. ඊළඟට පිදියේ උත්තම් පිදීම. පිදියේ උත්තම් පිදීම. ඊළඟට මොකද්ද?
යන්තන් නමයක් ලියාගත්තනේ. අනිත් එක මොකද්ද? දාන සීල භාවනා පත්‍යපත්‍යානුමෝදනා, ඊළඟට වෙය්‍යාවච්ච, ඊළඟට දිට්ඨිය ඍජු කර ගැනීම. මොකද්ද? මොකක් හරි මන් දන්නේ නැහැ. ඔන්න ගිහිල්ලා බලන්න දහම් පාසලේ පොත අරගෙන. හරිද? දැන් මොනවා සතුටින් දාන දෙනව නම් ඒකත් අර සිත් අටේ හතරෙන් එකක්. සතුටින්නේ. උපේක්ෂාන් දාන දෙනව නම් අර සිත් හතරේ එකක්. සතුටින් සිල් රකින්නව නම් අර සෝමනස්ස සාගත සිත් හතරේ එකක්. උපේක්ෂාවෙන් සිල් රකින්න පුළුවන්. එතකොට සතුටින් බණ කියනවා නම් ඒත් එහෙමයි. එතකොට පින්නතුනි දුකින් බණ කියන්නේ නැහැ නේ. දුකින් බණ කියන්නේ එතකොට දුකින් බණ කියනවා නම් මොන සිද්ද පහළ වෙන්නේ? දේශසිත. මොන සිද්ද? දේශසිත. දේශින් බණ කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන්. එතන මොකද්ද වෙන්නේ? බණ කියලා කියන්නේ බණ. බණ කියලා කියන්නේ දැන් මෙහෙම කියන්නකෝ. අර නිකන් කතාවක් කියන සුන්දරී නේ මොකක් හරි දැන් අර සමහර බණ තියෙනනේ ලව් ටෝක්. ඒවත් දෙනකොට මොනවද පහළ වෙන්නේ? ඒක ලෝභ මූලික සිත්. දැන් මේ ප්‍රාන්තිය මේ පිළිතුර බණ අහන්න ඇවිල්ලා මේ සිතුත් පහළ වෙනවා. මොන සිද්ද පහළ වෙන්නේ? මේකත් පහළ වෙනවා. අරවත් පහළ වෙනවා. ඒක ඉතින් එහෙම තමයි. අරව විතරක් පහළ වෙන විදිහට මට කියන්න පුළුවන්. එහෙම වුණොත් එක එක ඔක්කොම නිදි. හරිද? එතන මොකද ඔක්කොම නිති. දාර ත්‍රිත්වය පැහැදිලි කරන්න යනවා විතරයි. මදාත්තරින් යන විතර මේ අපේ ඒ වගේ මනුස්සයන්ගේ මානසික ස්වභාවය. අර කියන්නේ ඕකට කියන්නේ මෙහෙමයි. පොඩි ඈව කටාරිකන් ඉන්න බෑ මොනව හරි දාගන්න අරින් ටිකක් කියලා කටාරියට පස්සේ අරින් ටිකක් දාගන්න. නැත්තම් මොකද නැත්තම් මේ පන්තියට එයිද මෙච්චර කල්? ඕක තමයි වෙලා තියෙන්නේ. ඊළාට පින්දීම පින් අනුමෝදන් කිරීම ඔය ආකාරයෙන් දස පුණ්‍ය ක්‍රියාම කරත් මෙන්න මේ සිත් අටෙන් එකක් තමයි මුල් වෙන්නේ. දැන් අපිට මේ අටම පහළ වෙන විටින් විට. එතකොට මේ හැම සිතක්ම මොන සිතක්ද? කුසල් සිතක්. මොන සිතක්ද? කුසල් සිතක්. මෙන්න මේවා සිතෙන් හැදෙන කර්මය මොකද්ද? ඒවට කියන විපාක. මොකද්ද? මොන විපාකද? කුසල විපාක සිත්. මොන සිද්ද? කුසල විපාක. එනිසා මෙන්න මේ සිත් වලින් අනාගතයේ සිත් පහළ වෙනේ මේ මොන වේදනාවද ගේන්නේ? සැප වේදනාව නැත්තම් උපේක්ෂා වේදනාව දෙක එකක් ගේනවා. මේවෙන් නම් ගේන්නේ මොන වේදනාව විතරයිද? දුක් වේදනාව. එතන පින්නතුනි මෙන්න මං ඔන්න ඕකයි දැන් කියන්නේ. කුසල් කරත් සසර හැදෙනවා. අකුසල් කරත් මේ දෙකම අත්හැරියොත් කවුරු හරි මොකද වෙන්නේ? කුසලුත් අත්හරිනවා. අකුසලුත් ඔහුට කුමක් සිද්ධ වේද? අන්න අර චාට් එකේ අට ඇති ලෝකෝත්තර සිත් කියලා කොටස මොන සිද්ද? අන්න ඒ අත්තට. දැන් අපිට පේනවා දැන් මේ කුසල් සිත් කරාත් මොකද්ද වෙන්නේ? සිත් 15 වෙන එක නතර වෙලාද? නැහැ. ඒ කියන්නේ ඕගොල්ලොන්ට දන් දෙනකොට දන් ගෙදරට ගෙනල්ලා දානයක් දුන්නම කියන්නේ මේමය. කපාණි සත සහස්සානි සංගේ දින්න නැසති කියලා අහලා නැද්ද? ගෙවල් වල කියන කල්පයක් අවසන් වුණත් උපාසිකාව මේ දින්න මහා සංඝරත්නයේ විසේ දෙන දානයේ විපාක අවසන් වෙන්නේ සාදු 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 කියනවද නැද්ද? ඒ කිව්වේ සාදු කියේ මොකටද? සසරට. සසර කියන්නේ මොකද්ද? හිත ඉපදීම. සසර කියන්නේ මොකද්ද? ඒ මොකද්ද? මොකටද ආවැඩුවේ? ජීවිතේට ආවැඩුවේ, ජීවත් වෙන්න. දැන් ඕගොල්ලෝ බලන්න, ඕගොල්ලෝ පෙර එහෙම දන් දෙනකොට ඕගොල්ලොන්ට එහෙම කිව්වා. ඕගොල්ලෝ සාදු සාදු කියලා අර අනුමෝදන් වුණා මේ සිත් අටෙන් එකකින්. අර අනුපත්‍යන් අනුමෝදන් වුණානේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? කන්න ලැබිලා, බොන්න ලැබිලා, යන්න ලැබිලා. අවුරුදු 40 පණිවුඩ ලෙඩ රෝග කීයක් ලැබිලාද? හිත වේදනා කොච්චර ලැබිලාද? දැන් ඇතේ කප්පාඩි සත සහස්සානි වල ඇති වෙච්ච දේ. ඔන්න ඕක තමයි කියන්නේ මොකද්ද ලැබෙන්නේ? සසර. මෙන්න මේ සිත් වලින් හරි එක අර බුදුරජාණන් වහන්සේ දානේ මහා නිසංස කරන දේ අවස්ථාවල මේව දේශනා කරනවා. නියම දානය කියලා කියන්නේ මොකද්ද? සියල්ල අත්හැරලා දීම. මොකක් අත්හැර දීමද? සියල්ල. කිසිම දෙයක් කර්ම ඵලයෙන්වත් ලබා ගන්න අදහසක් නෑ. ලැබෙන්න තියෙන දේක් තියෙන එකත් අත්හරිනවා. ලැබෙන්න දෙයක් තියෙනවනම් ඒකත් අත්හරිනවා. දැන් මෙන්න මේ ආකාරයට කවුරු හරි සිල් රකින්න මේ සිත් වලින්. දැන් එයා සිල් රැක රැක හිටන මට දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. පුළුවන් බැරිද? අනිවාර්යයෙන්ම පුළුවන්. එයා දිව්‍ය ලෝකේ යනවා එයා හිතපු විදිහටම. හැබැයි රංජනී නැවත මනුෂ්‍ය ලෝකෙටත් එනවා, අපායටත් යනවා, പ്രേත ලෝක වලට. ඒක තමයි වෙන්නේ. සිත නතර වෙනතුරු සසර අවසන් නැහැ. හොඳට මතක තියාගන්න මේ සිත් 12 නුත් මොකද්ද වෙන්නේ? සසරයි හදන්නේ. මේ සිත් 8 නුත් හදන්නේ මොකද්ද? සසර. මේ හදන සසර සැපයි. මේ හදන සසර දුකයි. නමුත් ෆෝමැට් එක එකයි.
මොකද්ද කිව්වේ? මේ දෙක මේ පැත්තෙන් හදනකොට සුන්දරයි වගේ පේනවා. මේ පැත්තෙන් හදනකොට දුකයි. ඒ කියන්නේ මේ මේවෙන් හදුවම කන්න වෙන ගින්දර, පස් වගේ දේවල්. මේකෙන් හදුවම කන්න වෙන මල්. හැබැයි එකම ෆෝමැට් එක සංසාර ඉවරයා. කියන්නේ සංසාරය කියන්නේ මොකද්ද? සංසාරය කියන්නේ මොකද්ද? සිත ඉපදි අරමුණු අල්ලලා යන එක තමයි සංසාරය. ඒක තමයි. ඒක තමයි සංසාරය. ඔගොල්ලෝ පෙර ජීවිතවල මේව කරා. මේ නිසා ඔයගොල්ලන්ට ලැබුණ සැප වේදනා, මේව කරපු නිසා ලැබුණ දුක් වේදනා, මේ මනුස්ස භවය කියන්නේ මේ දෙකම මිශ්‍රව ලැබෙන එක. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? දැන් ඔයගොල්ලෝ නැවත මේවත් කරනවා. දැන් මොකද්ද ලැබෙන්නේ? අයිත් ලැබෙන්නේ මොකද්ද? මෙන්න ලැබෙන්නේ මොකද්ද? සසර. සසර කියන්නේ මොකද්ද? හිතේ පැවැත්ම. හිතේ පැවැත්ම. ඒකයි ওই chart එකේ පැහැදිලිවම දීලා තියෙනවා. මම තව ඉස්සරහට විස්තර දීපුව ඕගොල්ලෝ මේ පින්නතොල දීපු chart එකේ පැහැදිලිවම ඇති. මේ සිත් අට ඉපදුවාම විපාක සිත් පහළ වෙනවා කියද්ද? කියද්ද? මෙන්න මේ විපාක සිත් පහළ වෙනවා. මොකද්ද? උපේක්ෂා සහගත මොකද්ද? කුසල විපාක මොකද්ද? චක්කු විඥානේ. මොන විඥානේද පහළ වෙන්නේ? උපේක්ෂා සහගත කුසල විපාක චක්කු විඥානේ පහළ වෙන්නේ මේ අටෙන් එකක් නිසා. ඊළඟට පහළ වෙනව මොකද්ද? උපේක්ෂා සහගත කුසල විපාක සෝත විඥාන. දැන් මේවායේ ආවසක චිත්තක්ෂණ දැන් මේ වර්ණය අරමුණු වෙන මේ මොහොත විතරයි. ඔගොල්ලෝ හිතන්න එපා මේ ඔක්කොම විපාක කියලා. ඔක්කොම විපාක නේ වර්ණ මාත්‍රේ අරමුණු වෙන වෙලාව මේ අටෙන් එකක්. ඒක හරි සියුම් අවස්ථාවක්. ඊළඟට මොකද තියෙන්නේ? අයිත් පහළ වෙනව මොකද්ද? උපේක්ෂා සහගත මොකද්ද? කුසල විපාක ගාන විඥාන. දැන් උපදිනවා. දැන් මෙයාට නිසා උපදිනවා මොකද්ද? උපේක්ෂා සහගත කුසල විපාක ජුහා විඥාන. උපේක්ෂා සහගත කියන්නේ මේක විපාක වෙනකොට සැපයක් දැනෙන්නේ නැහැ. මම මෙතන පැහැදිලිවම ලිව්වේ මේවා විපාක සැප වෙන්නත් පුළුවන්, උපේක්ෂා වෙන්නත් පුළුවන්. එතකොට පින්නද? එතකොට මොකද වෙන්නේ? දැන් අර චක්කු විඥාන වර්ණ මාත්‍රය හැට අරමුණු වන මොහොතේ හැට සැපයක් දැනෙන්නේ නැහැ. කිති කැවෙන්නේ නැහැ. ඊළාට පහළ වෙනව මොකද්ද? 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 උපේක්ෂා සහගත කුසල විපාක නෑ. සුඛ සහගතයි. දැන් අපේ ඇඟ කයේ මොකක් හරි වැදුනොත් මොකද්ද දැනෙන්නේ? දැන් ඔන්න හොරෙක් එනවා. හොරෙක් ඇවිල්ලා කඩුව තියලා ඔළුව මෙහෙම මසාජ් කරන වගේ තුඩා දිනවා. මොකද්ද දැනෙන්නේ? මෙහෙම යන්තම් අදිනකොට අනේ තව ඇදපන් කියලා දැනෙන්නේ නැද්ද? දැනෙනවා. ඒ මොහොතේ අර වදින මොහොතේ දැනෙන්නේ උපේක්ෂාවද සුඛයද? සුඛ සහගත. මොන සහගතද? සුඛ සහගත. සුඛ සහගත කුසල විපාක කාය විඥාන. එතකොට පින්නතුනි මේ අකුසල්සි කුසල්සිත් අට නිසා මේ මොකද්ද වෙන්නේ? පංච විඥානයම්ම උපදිනවා. ඒ උපදින්නේ මොකකින්ද? හිතකින්ම. ඒ උපදින්නේ මොකකින්ද? මේකෙන් උපදවලා තින්න සිතක්ම තමයි. මේක මේවට කියන්නේ කුසල්සිත, මේවට කියන්නේ මොකද්ද? කුසල විපාකසිත. මොකද්ද? කුසලය නිසා හටගත්ත බලන්න මේවයි ඵලය. මේක මේවා තමයි මොකද්ද? හේතු. මේ හේතුවේ ඵලය තමයි මේ. හරිද? දැන් අපි ගම්මු මේ පැත්ත. මට ওই 789 කරන්න පැය දෙකක්වත් යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම මට උප ඕන ඕනේ මේ පිළෝ ජීවිතය කියලා දෙන්න. ඔය 89ම කියලා දෙන්න පැය දෙකෙන් පුළුවන්. ඔම හදයන් නෙමෙයි. හැබැයි මේ පින්නතුන් එන්නේ ඔය chart එකේ 89 කටපාඩම් කරලා යන්න වැඩක් නැහැ. ඒත් අදෙන්නේ මොකද්ද? සසර. ඊළඟ පින්නතුන් අපි බලමු මෙන්න මේ අකුසල් සිත් 12 නිසා පහළ වෙනවා මොකද්ද? අකුසල විපාක සිත්. මොන විපාකද? අකුසල විපාක. දැන් කාට හරි මේක තේරෙන්න නැත්නම් අත්හැරලා දාපම් බං අත්හැරලා දාපම් මේක ඇති දෙයක්. ඇති දෙයක් නැහැ. මේ DVD එක තාපාරක් බැලුවොත් තේ තාපාරක් බැලුවොත් ඒක නේද? DVD එකක් කන්න විසි කරලා දැමන ඉවරයි. එතන මොකද වෙන්නේ? මේක මහා මාරු දෙයක් නෙමෙයි. මේ කියන්නේ අර පමනක් කට්ටියට ගොඩාල් ලිව්වම හම්බෝ බුදු අම්මේ එහෙම වෙනෝනේ. එහෙම වෙනවා. එතන මොකද වෙන්නේ? මේන අකුසල් සිත් 12 නිසා අපු දෙනවා. මොකද අකුසල විපාක? ඒව එකක් තමයි මොකද්ද? උපේක්ෂා සහගත මොකද්ද? අකුසල විපාක චක්කු විඥාන. දැන් ඔහෙලට තේරෙනවයි මාර ඊට කලින් සතිය ගිය සතියට කලින් සතිය කිව්ව දෙයක් මොකද්ද? දැන් මෙන්න මේ සිත් 12 නිසා මොකද වෙන්නේ? මේ ඇහි පහළ වෙන වර්ණ මාත්‍රයකට අරමුණක් හිතක් වෙනුවෙන් හිතක් පහළ වෙනවා. අනිත් එක මොකද්ද?
කුසල විපාක. ඇහැ උපදින සිත, ඇහැ උපදින චක්කු විඥානය හේතු දෙකක් නිසා පහළ වෙනවා. එකක් කුසල විපාකයක් වෙන්න පුළුවන්, අකුසල විපාක. හැබැයි දෙවස්ථාවේදී වේදනාව මොකේද තියෙන්නේ? වේදනාව තියෙන්නේ උපේක්ෂාවේ. උපේක්ෂාවේ තියෙන්නේ. ඊළඟට පහළ වෙනවා මොකද්ද? උපේක්ෂා සහගත අකුසල විපාක මොකද්ද? සෝත විඥාන. විඥානය කියන්නේ ඉතින් එකම තමයි හිත. විඥාන. ඊළඟ පහළන උපේක්ෂා සහගත අකුසල විපාක මොකද්ද? ගාන විඥානේ. ඊළඟ පහළනවා මොකද්ද? උපේක්ෂා සහගත මොකද්ද? අකුසල විපාක මොකද්ද? ජීවා විඥාන. ඒකත් උපේක්ෂාව. ඒක සපත්ත දුකද්ද කියලා තේරෙන්නේ නැහැ. උපේක්ෂා වේදනා උපේක්ෂාව. ඊළඟ පහළනවා මොකද්ද? අන්න අර හොරා අතුල්ල ඉන්න කඩුව අනිනෝ. අනිනකොට මොකද වෙන්නේ? බුදු අම්මෝ දෙන්නම් ගෙදර තියෙන ඔක්කොම දෙන්න. එතකොට මොකද්ද පහළන්නේ? දුක්ඛ සහගත. මොන සහගතද? දුක්ඛ සහගත අකුසල විපාක මොකද්ද? කාය විඤ්ඤාණ. දැන් මේ පින්වතුන් තේරුණා දේවදත්තටයි යොදුන් 100ක් දිග ශරීරයක් තියෙන්නේ කියලා. ඇහැට දුක දෙන්න බෑ. ඇහි උපදින සිතින් දුක පෙන්වන්න, කනේ උපදින සිතින් දුක පෙන්වන්න බෑ. නාසයේ උපදින සිතට දුක දෙන්න, දුක දෙන්න නම් මොකද්ද ඕන? කාය දස කලාප වැඩියෙන් ඕන. මොකද්ද ඕන? කාය දස කලාප ඕන. කායදස කලාපල පහලෙන මොකද අකුසල නිසා පහලෙන හිත මොකද්ද? දුක්ඛ සහගත කාය විඤ්ඤා. ඒකයි දේවදත්තගේ ශරීරයේ යොදුන් 100ක් දිගයි. යොදුන් 100ක් කියන්නේ යොදුනකට හැතැම්ම 16යි. කිලෝමීටර් කරලා 8ෙන් වැඩි කරලා 5ෙන් බෙදන්න ඕන. එතන මොකද්ද වෙන්නේ? එතකොට කීයද? මොකද්ද? 20ේ වටක් කීයේ? 160යි. 160 වැඩි කරන්න ඕන 16. 16 වරක් 16 256යි. එතකොට මොකද්ද වෙන්නේ? බිඳුවයි. ඔන්න ඔච්චර දිගයි කිලෝමීටර්. කිලෝමීටර් 2500කට වඩා දිගයි දේවදත්තට ලැබිච්ච කාය දස කලාවේ. ඒකේ මල් පෙත්තක් ඇටුණත් මොකද්ද? දුකයි. ඒ කියන්නේ කාට හරි දුක දෙන්න නම් ගොරොසු ශරීරයක් දෙන්න ඕනද? සිව්මැලි ශරීරයක් දෙන්න. සිව්මැලි එකක් දීලා සිව්මැලි. ලැබෙන ශරීරේ සිව්මැලි වෙලා දීලා අවුවට දාන. දැන් ඔය AC එකේ ඉඳලා ඉන්න නෝනලාට අවු ඉන්න පුළුවන්ද? කවදා කරේ ඒසි නැතුනොත් මොකද වෙන්නේ? අන්න එනවා මොකද විපාක දුක්ඛ සහගත කාය විඤ්ඤාණ. මාසකින් මම මේ ලෝකේ ඒසි එකපාරක් නැතුනොත් ඉවරයි. දැන් ඔයගොල්ලෝ මේ ශරීරයේ ඒසි එක නිසා දැනෙන මොන විඤ්ඤාණෙද උපදින්නේ? සුඛ සහගත මෙන්න මේ වැයකක ප්‍රතිඵලයක් ඒ දැනෙන්නේ. දැන් ඔයගොල්ලෝ හිතනවා මේ පන්තියේ තියෙන ඒසි එක තමයි මෙහෙම එකක් නෑ බං. මේ දැනෙන්නේ මොකද්ද? පෙර කුසල විපාකේ දැනෙන්නේ. ඒ දැනනකොට නැවත මොකද්ද වෙන්නේ? ඒ දැනන එකට මොකද්ද වෙන්නේ? මෙන්න මේ එකකින් ඇලෙනවා. ආ මොකද්ද වෙන්නේ? අයිතර දැනෙන විපාකයට මොකද්ද වෙන්නේ? ඒ තුල මවනෝ හරි ස්කූල් ප්‍රී කූල් කියලා මවනෝ ලෝභ මූලික සිතක් උපදවනවා. එතකොට නැවත එන්නේ මොකද්ද? අකුසල සිත විපාකයක්. ඊට පස්සේ නැවත මොකද්ද අයිත් වෙන්නේ? දුක. දැන් ඊළඟට මොකද්ද වෙන්නේ? දැන් සුඛයක් ලැබනෝ පෙර කරපු පිනක් නිසා ඊළඟට එනවා මොකද්ද? දුක්ඛ සහගත. ඔන්න ඕක තමයි සසර. මේ සසර කියන්නේ මොකද්ද? මේ හිත ඉපදීපදී යන ස්වභාවය. මේ සංසාරය කියන්නේ මොකද්ද? හිත ඉපදීපදී යන සියල්ල කර්මය නොවේ. දැන් මේ පෙර ඔයගොල්ලන්ට සුඛ වේදනාව කයට දැනනකොට ඒ තුල මවා ගන්න හරි සැපයක්. ඒකට ඇලෙනවා. ඒකට මොකද? ඒකට ලෝභ මූලික සිත් වලින් ඇලෙනවා. ඇලුනම නැවත හිතක් හදනවා. ඒ හදන සිතර කියන මොකද්ද? විපාකය. පෙර කුසලෙන් නැවත මොකද්ද උපදවන්නේ? අකුසල් විපාක උපදවනවා. කොහොම බැලුවත් හදන්නේ මොකද්ද? සංසාරේ. අර උඩ තියෙන්නේ මොකද්ද හදන්නේ? සංසාරේ. ඊළඟට පිනතනෝක. එතකොට මේ අකුසල් සිත් 12 නිසා මොකද්ද? පංච විඥානයක්ම හදනවා. ඒ කියන්නේ නිරේ උපදිච්ච සත්‍යයක් ගත්තොත් එයාට මෙන්න මේ පහ තමයි ලැබෙන්නේ නිතරම. මොන පහද ලැබෙන්නේ? මේ පහ. නිතරම හදිස්සියෙන් බුදුවරුන්ගේ උපතකදී වගේ මොකද්ද වෙන්නේ? මේ පහෙන් එකක් උපදින්නත් පුළුවන්. හදිස්සියේ. හැබැයි දිව්‍ය ලෝකේ ගත්තට පස්සේ ඒගොල්ලෝගේ පංච විඥානෙට වෙන්නේ මොනවද? මේවා. එකෙන ඔහෙලා දන් දීලා මොකද්ද? මොකද්ද මේ දිව්‍ය ලෝක ගිහිලා මොකද්ද ඒව විඳලා ඊට පස්සේ මෙතේ බුදුන් දැකලා බණහලා නිවන් යන්නේ නැහැ නේද? මෙන්න මේ පහ විඳ ගන්න. මෙන්න මේකට වැඩියෙන් යන්නේ මොකටද? මේ පහ හතර අතරින් එකක් ගේමක් නැහැ. මොකද්ද අතරින් බැරි? සුඛ සහගත කාය විඤ්ඤාණ. දෙයියනේ එක සිතක් අතර ගන්න බැරුව තමයි මේ සංසාරෙම යන්නේ. ඔහෙලට ආසයි නේද ලස්සන මල් බලන්න? ආසයි නේද ලස්සන ගෙවල් දකින්න? ආසයි නේද ලස්සන මල් නෙලලා බුදුන්ට පුදන්න? පුළුවන්. මෙන්න මේවා හදන්න මේවා ලැබෙනවා. හැබැයි හිතන්න එපා තීන ලෝකයක් ලැබෙනවා කියලා. මොන ලෝකෙද මේ ලැබෙන්නේ? හදාගත්තු ලෝකෙමයි මේ පෙන්වන්නේ.
ඒකයි මම මේ පින්නතුන්ට අර කිව්වේ මොකද්ද මේක ඇවිල්ලා ෆිල්ම් එකක් මොකද්ද ෆිල්ම් එක ඕගොල්ලොම නිෂ්පාදනය කරනවා ඕගොල්ලොම එඩිට් කර ගන්නවා ඕගොල්ලොම බලනවා එච්චරයි අයිතේ බලන ගමන් අයිත් එකක් හදා ගන්නවා අයිත් එක එඩිට් කරනවා අයිත් එක බලනවා නිෂ්පාදකයාත් ඔබයි ඒ වගේ ඩිරෙක්ටර් එයාත් ඔබයි ඊළඟට ඒක නළුව ඔක්කොම ඔගොල්ලන්ට ඕන විදිහට ඔගොල්ලෝ හදා ගන්න. හැබැයි හදා ගන්න හදන්නේ මෙහෙම. හැබැයි ඒකේ මොකක් නැන්දම්මල වගේ එකක් එනවද නැද්ද? එනව එනව. මෙහෙම උනාලාට මේ මේ සිතුත් උපද්දනවද නැද්ද? මේ සිතුත් උපත් දැන්. නිසා මොකද වෙන්නේ? අපේ මේ මනුස්ස ලෝකේ තියෙන ෆිල්ම් මෙන් මොකද්ද? දෙපැත්තම තියෙනවා. මොකද්ද? යස්සනියොත් එනෝ, දේවතාවියෙත් එනෝ. ඒ ඔගොල්ලෝ මේ බලන ෆිල්ම් එක අන්නේ විදිහට හදාගෙන තියෙනවා. මේක මේ මේක මොන ලෝකේද? මේහි පහළන ස්වභාවයට කියන්නේ මනුලෝ කියලා. මොකද්ද කියන්නේ? මනුලෝ. මේහි බහුලව පහළන ස්වභාවයට කියන්නේ මොනවද? මොකද්ද? දෙව්ලොව. අරහිත් බහුලව පහළන ස්වභාවයට කියන්නේ මොකක්ද? සතර අපාය. එතකොට මේ මේ ඔක්කොම 31 තලයේ මොකක් මතද කරකෙන්නේ? හිත මත කරකිනවා. මොකක් මතද කරකෙන්නේ? හිත මත කරකිනවා. දැන් ඥානසිත මං කියන්නේ නැහැ. ඥානසිත ඇදුවම ඒට අනුව ලෝකේ නිර්මාණය වෙනවා. ඒක විපාක తీරෝනේ. දෙය ආකාරයට පින්නදෙන ඔන්න ඔහම මේ මේ තියෙන අමුළු අමුම ප්‍රෝඩාවක් හිතට වහල්ලිම ඒකයි බුදුහාමුදුරු කිව්වේ මේක මේ මේ සත්‍යයා මොකටද වෙලා තින්නේ හිතට දාස වෙලා ඉන්නේ මොකක් වෙලා තින්නේ තණ්හාවට දාස වෙලා කියන්නේ හිතට වහල් වෙලා කියන එක තමයි ඇත්තටම මේ ලෝකින ප්‍රඥාවන්තයන්ට හිත තරම් නපුරු තවත් දෙයක් නැහැ මේ ලෝකින ප්‍රඥාවන්තයන්ට නපුරුම දේ මොකද්ද දමන නොවිච්ච සිත මේ ලෝකින ඥානවන්තයන්ට හිතෙන් මිදීම තරම් තව දෙයක් මෝඩයන්ට ඕනෙම හිත සතුටු කරන්න. මොකක් කරන්නද ඕනේ? හිත සතුටු කරගන්න. ප්‍රඥාන්තවන්තයන්ට ඕනෙම මොකක් කරන්නද? හිත අත්හරින්න. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ කච්චායන ගොත්ත භික්ෂුවට කිව්වේ ලෝකය කැරකෙන්නේ අන්ත දෙකක. එක්කෝ මේ පැත්තේ, එක්කෝ මේ පැත්තේ. මේ දෙකම අත්හැරියට පස්සේ, කියන්නේ මේ කුසල් සිත් වලට ධාන සිතුත් එනවා. මේ ඔක්කොම අත්හැරියට පස්සේ මොකද වෙන්නේ? යා ලෝකයෙන් එතර වෙනවා. කෙනෙක් ඉන්නවා මේ පැත්ත මේවත් අත්හරිනවා. මේවත් අත්හරිනවා භාවනාත් අත්හරිනවා එයාට කොහෙද උපදින්නේ අත්හරිනවා කියන්නේ මේ සිතුවිලි එයාට සකස් වෙන්න දෙන්නේ නැහැ මේවා සකස් වෙන්න දෙන්නේ නැහැ ඒකට හොඳම ස්වභාවය තමයි හිතින් මේ සිතුවිලි අත්හරින එක අත්හැරියට පස්සේ එයා කොහෙද උපදින්නේ එයාට කොහෙද උපදින්නේ එයාට ඉපද එයාගේ මොකද්ද නැත්තේ සසර නැහැ එහෙනම් මේ සසර නතර කරනවා කියන්නේ කුමක් නතර කිරීමද මේ කුසල අකුසල විපාක සිත් නතර කිරීම يعني මේ අන්න එක තමයි නිර්වාණය හිත නිරුද්ධ වීම තමයි දැන් මේ පිනතුර හිත ගැන උගන්වලා දාන්න හිතත් ඉපදුනොත් තමයි උපදින්නේ මොකද්ද? වේදනාව උපදින්නේ. හිත උපදුනොත් තමයි මොකද්ද උපදින්නේ? සංඥාව උපදින්නේ. හිත උපදින්නේ මොකක් උපදින්නේ? අරමුණක් ගත්තොත්. මොකද්ද? කුසල් හෝ අකුසල් හෝ විපාක හෝ මොකක් හරි අරමුණක් නැතුව හිතට උපදින්න බෑ. ඒ නිසා මොකද වෙන්නේ? මෙන්න මේ වේදනා සංඥා නිරුද්ධයි. ඒ කියන්නේ වේදනාව මොකද? දුක, සැප, උපේක්ෂාව සියල්ලම නිරුද්ධයි හිත නිරුද්ධ වුණා. එනම් මේ ලෝකෙක බුදුරජාණන් වහන්සේ දේශනා කරන පටිච්ච සමුප්පාදයේදී විඥාන පත්‍යය නාම රූප. නාම රූප පත්‍යය මේ හිත හේතුයෙන්මයි නාම රූප හටගන්නේ. ඒ නාම රූප හේතුවේ තමයි මේ ආයතන හයක් පේන්නේ. එතකොට පින්නතුනි විඥාන නිරෝධෝ නාම රූප නිරෝධෝ. හිත නිරුද්ධ වුණොත් නාම රූප නිරුද්ධ වුණොත් ආයතන හය දුකින් නිදහස්. ඒක යට පෙන්නනෝ මේ පැත්තෙන් විඥාන පත්‍යාගේ දුක විඥාන නිරුද්ධ කියොත් මොකද්ද? ඒවමයි තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. එච්චරයි. ඉතින් ඒක සරලවම ගත්තොත් ඒ ඇවිල්ලා සම්මුති වචන ටික. ඇත්තටම තියෙන්නේ ඔබේ මේ තියෙන හිත අත්තරලා දාන එක. මොකක් කරන එකද තියෙන්නේ? හිත අල්ලගත්තොත් තණ්හාවෙන් මේ විදිහට සසර යනවා. හිත අත්හැරියොත් ඔයගොල්ලෝ නිර්වාණයටපත්. නිර්වාණයටපත් වෙන එක හරිම ලේසි. නිර්වාණයටපත් වෙන එක හරිම සියුම්. අන්නේ සියුම් වැඩිකම නිසා තමයි මිනිසුන්ට මේක අමාරු වෙලා තියෙන්නේ. මිනිසුන්ට ඕන එක්කෝ මේ පැත්ත අල්ලගන්න එක්කෝ මේ පැත්ත අල්ලගන්න. ওই දෙකම අත්හැරලා දාන්න මිනිසු කැමති නැහැ. දෙවරු කැමති නැහැ. ඒ නිසා ඒගොල්ලෝ මේ සිත විසින් හදනගත්තු ලෝකෙ මොකද්ද වෙන්නේ? ඒකලා බුදුහාමුදුරගෙන මේ ලෝකේ නිර්මාණකරුවා තමයි හිත. කවුද නිර්මාණකරුවා? හිත. නේ? මෙන් මේ එතකොට ඒකයි මම මේ පිනතුන නිරන්තරයෙන් නිතරම කියන්න ගත්තේ ඔබ ගැන තියෙන හැඟීම් පවා තියෙන්නේ කොහෙද? හිතේ. හිතේ තියෙන්නේ. ඕක අල්ලගත්තොත් ගොඩ දැන් ඔය කැලවල් වල හිටිය කියලා මේක අල්ලන්න බෑ. කැලවල් වල ඉඳලා මේ මේ හිත තුල දුක සකස් වෙන විදිය දන්නේ නැත්නම් එයා කැලේට මේ සිත් වලින් ඇලෙනවා. මේ සිත් වලින් ඇලෙනවා.
ඊට පස්සේ මොකද වෙන්නේ? නෛෂ්ක්‍රම ජීවිතයකට ගිහිලා මේ සිත් උපද්දවනවා සීලයත් එක්ක. ඒ සසර නිමා වෙන්නේ නැහැ. සංසාරේ නිමා වෙන්නේ නැහැ. මෙන්න මේ දර්ශනයට කියන්නේ විදර්ශනාව කියලා. මම මේ වින්නතුන්ට කියා දීපු දෙයට කියන්නේ මොකද්ද? විදර්ශනාව හිත කුසල් අකුසල් දෙකෙන්ම අත්හැරීම තමයි විදර්ශනාව. ඇයි මේ දෙකම අත්හරින්න ඕන? මේ සිත පහළ වුණත් ඒක මොකද්ද? ඒ වෙලෙම වෙනස් වෙනවා. මොකක් වෙනවද? වෙනස් වෙනවා. මොකක් වෙනවද? ඒක දැන් මම මේ පිළිබඳව තියෝ තව කතාවක් තමයි. දැන් ඕගොල්ලොන්ට හම්බ වෙච්ච නෝන හරි භාර්යාව හරි දරුවෝ හරි ඕගොල්ලොට බයිනවා කියන්නකෝ. ඒ බනිනවා. එතකොට බයිනකොට ඒ සද්ද ඇහෙනවා. ඒ සද්ද හරහා ඕගොල්ලොන්ට නිර්මාණය වෙන ලෝකෙ මොකද්ද නිර්මාණය වෙන්නේ? දුක. ඒ සද්ද කුසල විපාකයක්ද අකුසල විපාකයක්ද? අකුසල විපාකයක්. ඒ සද්ද ඇහෙන්න වග කියන්න ඕන කවුද? තමම්. හැබැයි අපි බයින්නේ කාටද? එතකොට ඊතර වෙන්න පුළුවන්ද? බෑ. එතකොට නැවත උපදින මොන සිද්ද? දේශසිත. දැන් මට කියන්න ඕගොල්ලොන්ට ඊළඟට හම්බෙන නෝන හරි දරුවෝ හරි මහත්ය හරි මොකෙක් වෙයිද? ඌ යක්ෂයෙක්. මොකක් වෙනවද? යක්ෂයෙක්. ඒක බුදුහාමුදුරෝ දේශනා කරේ මේ එකක්වත් නැතුව අක්‍රෝදේන ජිනේ රෝතං. අසාදුං සාදුනා ජිනේ. ජිනේ කදිරියන් දානේන සච්චේන අරිය. ඊට වඩා හොඳ කෙනෙක් ලබන්න ක්‍රමය මොකද්ද? බයිනකොට හිතාගන්න මේ මගේම විපාකේ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා මෙන්න තේකාර රහට කියලා හදලා දෙන්න බොන්න එච්චරයි. වහදාලා දෙන්න එපා. දැන් කොහමද තේක දෙන්නේ? ඉල්ලුව ඉඳා බීපා. ඊළඟට හිතන්නේ ඊළඟට කවුද හම්බ වෙන්නේ? මෙන්න මේ දේශේ විපාක දුක් විපාක මොකද ගහන රළු පරසවි අස්සෙක් වගේ හම්බ වෙනවා. මේ පිටද කියන එක තේරෙන්නේ? එන එකයි කරන්න තියෙන්නේ. ඔබට බණුන් අහන්න ලැබෙනවා නම් හිතන්න, නින්දාව ලැබෙනවා නම් හිතන්න, මේක මගේම මේ පෙර ජීවිතේක හෝ මේ ජීවිතේක විපාකයක්. ඉතින් දැන් මොකද? නින්දා කරන කෙනාට ඔබ මොකක් කරන්න ඕනද? ප්‍රශංසා කරන්න. ඔබේ චරිතය කවුරු හරි ඝාතනය කරොත් ඔහුට චරිතයක් දෙන්න. එයා හොඳ කෙනෙක්, එයා උතුම් කෙනෙක් මෙහෙම. එතකොට මොකෝ වෙන්නේ? නේ? ඔගොල්ලෝ අර ආසයිනේ චරිතය වඩා ගන්න පුළුවන්. හොඳ කවදක හරි හම්බුවේ මෙහෙම ප්‍රශස්ති ගී ගායනා කරන කෙනෙක්. දැන් කටි ආසයකට බලන්න. ඔයගොල්ලෝ හොඳ පැත්තට මේක ෆෝමැට් කරන්නත් පුළුවන්. නැත්නම් නරක පැත්තට ෆෝමැට් කරගන්නත් පුළුවන්. නැත්නම් ඔක්කොම අතර නිවන් දකින්න පුළුවන්. බලන්න අභිධර්ම ඉගෙන ගන්න ඇවිල්ලා ආපු chance එක ඕන එකක්. ඕන එකක් පුළුවන්. යා හොඳ පැත්තට හොඳ නෝන කෙනෙක් මහත්යේ දරුවෙක් ඕන නම් බයිනකොට එපා. එයාට වඳින්න. එයාට කන්න දෙන්න. එයාට ආදරය කරන්න. එතකොට හොඳ එකක් ලැබෙනවා. නරක එකෙක් ඕන නම් මොකද කරන්නේ? තව බනින්න මෝල් ගස් අරගෙන ගහන්න. හොඳටම ගහන්න. එතකොට හම්බුන නියමයි. ඒ දෙකම එපා නම් මොකද කරන්නේ? උඹේ හොඳත් එපා නරකත් එපා කියලා ඒ ටික හිත අත්හැරලා දාන්න. ඉවරයි. සංසාරේ ඉවරයි. හිත අත්හැරෙම හිස් වෙලා යනවා. හිත හිස් වෙලා යනවා. දැන් ඕකනේ මාර්ගය. ඕක තමයි මාර්ගය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒසමං. මේවත් සංස්කාර. මේ හිතයි සිතවිලි වලටයි භාවිතා කරන වචනේ මොකද්ද? සංස්කාර. මේවට කියන්නේ මොකද්ද? සංස්කාර. මොකද්ද කියන්නේ? සංස්කාර. මේවටත් කියන්නේ මොකද්ද? සංස්කාර. සංස්කාර කියන්නේ මොකද්ද? සකස් වීමක්. මොකද්ද? හිතහා සිතුවිලි සකස් වීමක්. සබ්බේ සංඛාරා අනිච්ඡාති. මේ හැම සකස් වීමක්ම මොකද්ද? අනිත්‍ය. වෙනස් වෙනවා. මොන වෙලාවද වෙනස් වෙන්නේ? ඒ වෙලාවේ. යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවෙන් තේරුම් ගන්න. ඒ කියන්නේ මොකද්ද? මේ කුසල් සිතක උපදින ප්‍රඥාව කියලා ස්වභාවයක්. අන්න ඒකෙන් තේරුම් ගන්න මේ දෙකම මොකක් වෙනවද? වෙනස් වෙනවා. අතනි බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. එහෙනම් මේ දෙකම අත්හැරලා ප්‍රඥාවෙන් මොකක් කරන්නද? පිරිසුදු මාර්ගයවත් ඒ විමුක්තියටපත් වෙන්න. මොකටද? විමුක්තිය කියන්නේ ජීවිතේ නැහැ, ජීවිතයක් නැහැ. නිදහස්. නිදහස් වෙන තැනටපත් වෙන්න. හැබැයි මිනිසුන්ට ඕන මොකක්ද? මමත්වයක් හදාගෙන තමන් ලෝකයක් කියලා පෙන්න ගන්නම හැමතිස්සෙම ඕන. කටින් කිව්වේ නැතත් හිත ඇතුළේ තියෙන මමායනේ මමංකාරය ඕක. ඒ නිසා ඒගොල්ලෝ හැම දෙයක්ම නිර්මාණය කර ගන්නවා මමත්ව වෙනුවෙන්. ඒ වෙනුවෙන් වැඩිපුරම පහළ වෙන මොන සිද්ද? මේ සිද්දොලා. අනාගතේ කුමක් වෙයිද? දුකක් වෙයි. දැන් අපි හිතමුකෝ දැන් කවුරු හරි ලස්සන ගයක් හදා ගන්නවා. හදාගෙන ඒ ගෙදරට ඒ ඉඩමට ආස කරනවා. දැන් බලන්න ගොඩාක් වයසට යනකොට ඉන්නම හදන්නේ මොන ගෙදරද? ඉන්නම හදන්නේ මහ ගෙදර. ඒක අත්තරින්න බෑනේ. දැන් වෙන කොහේ හරි ගිහිල්ලා දරුවෙක් ගෙදර තුවා අනේ මං අර ගෙන හින්දාපන්. මං හිටපු තරණේ කියලා කියනෝනේ. භයානකයි. මොන සිද්ද පහල වෙලා තියෙන්නේ? මේ සිද්ද. භයානකයි.
එයාට හුරුමේ එතන. එයා කියන කොහේ හරි ගියාට පස්සේ මාසයක් දෙක අනේ බං අපි පුංචි කාලේ තාත්තා හිටපු ගෙදරනේ එකට ගෙනින් දාපන්. දැන් අර මේ මේ එයාට මොන සිද්ද පහල වෙන්නේ? මේ සිද්ද. එයා තව තවත් ඒකට ආසාව වෙලා එයා මැරෙනවා. මැරුණට එයා මොකද වෙන්නේ? නැවතම එතන උපදිනවා. උපදිනවායි කියනවා එයා එයාගේ හිතේ තියෙන ඒ ගෙවල් මකුණු දැල් බැඳිලා කුණු රොඩුවේ මේ කඩාවට. නමුත් එයාට එහෙම එකක් පේන්නේ නෑ. එයා අර හදාගත්තු ලෝභ සිත් වලින් හැදිච්ච විපාක ලෝකේ ජීවත් වෙනවා. අන්න ඒකට කියනවා මොකද්ද? ප්‍රේත ලෝකය. ඒකට කියන්නේ මොකද්ද? ප්‍රේත ලෝකය. අපි හැමෝටම ඔන්න ඔක හොඳ මරණාසන්න වෙලාවේ මම නම් කියන්නේ ඒ ගෙවල් දැන් ওই පිට රටවල් වල මිනිස්සු හරි පුදුමයි. මම දන්නේ නෑ ඒගොල්ලෝ කොහේ උපදිනවද කියලා. ඒගොල්ලෝ එක ගෙදරක අවුරුදු දෙක අවුරුදු 5කට වඩා ඉන්නේ. ඒක ලංකාවේ මිනිස්සු බෞද්ධලු. හැබැයි ගේ අත්තර ගන්න මැරණකම මේක ඉන්න ඕන. මැරණකම එකම පන්සලට යන්න ඕන. මැරිලත් ඒ ගෙදරම එනෝ බණහන්. ද වැඩියෝ නැහැ. මම තව එකක් සරල දෙයක් කියන්න. මේ පින්නතුන් මේ පන්තියට ගිහිල්ලා හැමදාම එන්නේ කොතෙන්ද කියලා බලන්න. දැන් බලන්න ඔගොල්ලෝ හැමදාම එන්නේ කොතෙන්ද කියලා. දැන් මම භාවනා වැඩසටහනක් කරා. මම බැලුවා ඊළඟ දවසේ දෙවනි පාර මේගොල්ලෝ එන්නේ කොතෙන්ද කියලා. එතින්ද එනවා. පළවෙනි පාර මම වාඩි කරා. දෙවනි පාර මම බැලුවා කොහොමද එන්නේ කියලා. ඒක තමයි මේ හිතේ ස්වභාවය. ඔගොල්ලෝ දන්නේ නැතුණාට සියුම් මෙතෙන්ට ඇලෙනවා. දැන් එයා කාට හිත ක්‍රියාත්මක වෙනවා. ඒ මේ විදිහට තමයි අපි ඕවා හොඳට පරිස්සම් වෙන්න. පරිස්සම් වෙලා මම නම් කියන්නේ කුසල් ඇති වෙන්න කරන්න. කුසල් වලට බය වෙන්න එපා. මොකද ඒකේ තියෙන විපාකය මොකද්ද? සැප. අකුසල් කියලා අමුතුවෙන් ගණන් ගන්න යන්නත් එපා. ඒවා විපදුනා කියලා අමුතුවෙන් බය වෙන්නත් එපා. ඒකත් අත්තරින්න කළා. මේකත් අත්තරින්න. ඔගොල්ලෝ අනිවාර්යයෙන් මොකද වෙන්නේ? මැරෙන්න කලින් සෝතාපන්න වෙනවා. මැරෙන්න කලින් වෙනවා මේ කියන දේ කරන. හදිස්සියෙන් හරි පූර්ව අකුසලයන් නිසා මේ ජීවිතේ සෝතාපන්න වෙන්න බැරි. ඊළඟ මම මේ කියන දේ කරොත් එයා හදිස්සියෙන් අර යම රජු රෝගාව ගිහිල්ලා උපදිලා. එයා මේ සිතුවිලි දෙකම අත්තරින්න කෙනේ. එයා බැරි වෙලා වැරදීමකින් යම රජු රෝගාව ඉපදිලා. දැස කියන යම රජු තමුසෙමට බාර ගන්න බෑ. තමුසෙ යනවා. අයිතර අභිධර්ම පන්තියටම යනවා. තමසේ අමුතු මනුස්සෙක්. තමසේ මේකත් එපා කියලා මේකත් එපා කියලා. තේරෙනවද? අර අර මේ අරයාට උනේ එක කාටද? කවුද මේ හිටියේ? අර කොසොර රජුගේ මල්ලිකා. ඒ පප්‍රති දවස් හතෙන් යනවා කියලා එළවුවා. එහෙම තමයි වෙන්නේ. ඒ නිසා පින්නතුනේ මේ මම නම් කියන්නේ මේ මේවට උනත් වැඩි බය වෙන්න යන්න එපා. මේවට උනත් වැඩි ඇලෙන්න යන්න ඇලෙනවා කියන අයින්ද මේව සිතම්ම ඔය ඔක්කොම සිතුවිලි ටික අත්තරින්න. ඒක තමයි සබ්බේ සංඛාරා අනිත්‍යාති යදාපඤ්ඤාත නිබ්බිඳුගේ සමග්ගෝ විසුද්ධිය. ඒකට ඒක හොඳට තේරුම් ගන්න. ඒකයි මම කියන හොඳට කන්න හොඳට බොන්න ඔක්කොම සිතුවිලි ටික අත්තරින්න. එකකටවත් බැඳෙන්න එපා. බැඳුනොත් අනාතයි. මේක තමයි නිවන් මඟ. මේක තමයි නිර්වාණයට පත් වෙන විදිය. මේ කොහේ හරි හිත හිටියොත් මොකද වෙන්නේ? නැවත ඔබට උප්පත්තිය. උප්පත්තිය කියන්නේ 아무ත දෙයක් නෙවෙයි. මොකද? හිත සිතුවිලි අරගෙන උත්පාදනය වෙන එක තමයි. ඒක තමයි. දැන් ඕගොල්ලෝ මෙතන ඉන්නකොට ඕගොල්ලෝ AC දන්නවා මා උගන්වනවා දන්නවා. ඇත්තටම මෙහෙම දෙයක් නැහැ. ඇත්තටම තියෙන්නේ මොකද්ද? මේ ඕගොල්ලෝ විසින් හදාගත්තු ලෝකය බලනවා. ඒ බල්ල ගමන් නැවත ලෝකයක් හදනවා. කවුරු හරි දක්ෂනෝ මේ වෙලාවේ මේ ඔක්කොම අත්හැරලා දාන්න. එයා මොකද්ද වෙන්නේ? යන්නේ. ඒකනේ අර කිව්වේ කෙටියෙන් බුදුහාමුදුරන්ගේ මනක් ඇහුවනේ කවුද? දාරුචීරිය බාහිය. එයා ඇහුවා කෙටියෙන්. එතකොට මොකද්ද උනේ? බුදුහාමුදුරුවෝ දැක්කොත් දැක්කා පමණයි. ඇයි දැක්කොත් දැක්ක විතරයි? ඒ දකින්නේ මොකද්ද? විපාකේ දකින්නේ මොකද්ද? විපාකේ. දැක්කොත් දැක්කා අයිත් ලෝකෙ හදන්න එපා. ඔබ අන්න දැක්කොත් දැක්කා විතරයි නම් දාරුචීරිය මොකද? ඉවරයි. එහෙනම් මෙලව පරලව ඉවරයි. ඇහුනොත් ඇහුණ සුතේ සුතමත්තන්. ඇහුනොත් ඇහුණා ඇහුනොත් ඇහෙන්නේ මොකද්ද? විපාකේ. විපාකේ ඇහෙන්නේ. ඒක ඒක එතනින් අත්තරිය නම් ඇහෙන තැනින් මේක අත්තරිය නම් මොකෝ වෙන්නේ? ඉවරයි. සුවඳ වින්දොත් වින්දා විඳි මේ දැනෙන්නේ මොකද්ද? විපාක. එතකොට මොකද? ඒක ඒතුළ ලෝකයක් නිර්මාණය වෙන්නේ ඇලීම ගැටීම හෝ අත්තරීම කියන කිසිම දෙයක් එතන නැහැ. එතකොට මොකද්ද? ඉවරයි. රස දැනුනොත් දැනුණා විතරයි. එතකොට මොකද්ද වෙන්නේ? ඒ රස හරහා ඒක මොකද්ද? මේක ආසයිද හරි සෝක්ද එහෙම කියලා මේ මවා ගැනීම නැහැ. එතන ඉවරයි. සංසාරය ඉවරයි. කයට පහස ලැබුණොත් ලැබුණා විතරයි. පහස දැනුණා. ඒතුළ ලෝකයක් මවලා ඇලෙන්නවත් අත්තරින්නවත් නැ ගැටෙන්නවත් මුලා වෙන්නවත් කිසිම දෙයක් නැහැ. ඉවරයි. හිතර අරමුණක් දැනනවා. අරමුණක් දැනනොත් අරමුණක් දැනුණා ඉතර ඒ තුන ලෝකයක්ම වෙන්නේ නැත්නම් එයාගේ මොකක්ද ඉවර? එයාගේ සසර ඉවරයි.
එයාගේ නතර වෙන මොකද්ද හිත නතර වෙන පෙර දැක ඔය පාස් ආයතන හයට අරමුණු වෙන පෙර විපාකයට අපි නැවත ඇලෙන්න ගිහිල්ලා තමයි වර්තමානයේ මොකද වෙන්නේ නැවත සසර හදන්නේ නැවත හදනවා ඕක තමයි ඇත්තටම සංසාරය කියලා වෙන්න දේ වෙන මොකක්වත් නෙමෙයි අපි මොකද්ද වෙන්නේ ඇහැට වර්ණයක් අපි කියමු දැන් ඔන්න ඕක මේ පින්නතුන gederin බයිනෝ බයිනකොට මොකද වෙන්නේ රිදි පොට්ටි නේ දා ගන්න බෑක් එකට ඉඳහන්තොට මං හොඳ පාඩමක් ඉගෙන ගන්න කියලා යනෝ අම්මලයි ගෙදර ඊට පස්සේ ගිහිල්ලා මොකද වෙන්නේ මාස ගානක් ඉන්නකොට මහත්යට තේරෙනවා අම්මෝ මේ ගෙදර වැඩ ටික කරන්න බෑ යම වාහනේ තරම් එකගෙන ඉන්න. එකගෙන ඉන්න යන්න කලින්ම ඇවිල්ලා වාහනේ නැගලා ඉවරයි. එනකමලු මොකද්ද කියන්නේ? ඇයි නාවෙන් ගිහුවාය තමයි නාවෙන්. හරි. එනකමලු මො තමුසේ මට මෝඩියෙක් කිව්වා. තමුසේ මට හැතිරි කිව්වා. දැන් තාමත් ඇහුණ ඇහුණ විතර කොච්චර දේශසිත උපදවනවද? කොච්චර ලෝකයක් නිර්මාණය කරගෙන විඳවනවද? නමුත් ඇහුණ ගම ඕක ඉවරයි නම් ඉවරයිනේ. අර ඇරිස්ටෝටල් ගෙන් ගන්න අපිට හොඳ උදාහරණයක් තියෙනවා ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල් කියන්නේ එකල පූජකයන්ට එරෙහිව මතයක් ප්‍රකාශ කරපු කෙනෙක්. එන්න මිට අවුරුදු 3000කට විතර කලින්. මොහන්දාජෝරෝ හරප්පා ස්ටාරින් පස්සේ මුලින්ම බිහිවෙච්ච දාර්ශනිකය තමයි ඇරිස්ටෝටල්. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? එයාගේ චින්තනයේ තමයි ආ පූජකයෝ කියන ඒවා ගණන් ගන්නෙ. ඒගොල්ලෝ එයා ඇරිස්ටෝටල් කියන අපිට මේක දැනෙන්නේ නැහැනේ. අපිට මේක තේරෙන්නේ නැහනේ. ඒගොල්ලෝ අපිට ඔප්පු කරලා පෙන්නන්නේ නැහනේ. ඒ නිසා අපි මේක පිළිගන්න ඕන. ඔබට අපිට මේක දැනුනොත් අපිට මේක තේරුනොත් අපි එදාට පිළිගමු. ඒක තමයි යාගේ දර්ශනේ. ඒ කියන්නේ පොතපතේ තිබුණ කියලා යා කියන්නේ පිළිගන්න එපා. ඒවා දේවත්වයෙන් අපි අදහන්න ඕනේ නැහැ. අපේ හිතට දැනෙනවනේ අපිට මේක තේරෙනවනේ. තේරුම් කරොත් ඒගොල්ලෝ අපි පිළිගමු කියලා පූජක මතයට විරුද්ධ මතයක් ගොඩනැගුවා. ඒ නිසා ඇරිස්ටෝටල්ගේ දර්ශනය හරහා විශාල තරුණ පිරිසක් එකතු වුණා. ඇත්තටම අලුත් දර්ශනයකට එකතු වෙන්නේ කවුද? තරුණයෝ. පරණ දර්ශන වලට එකතු වෙලා ඉන්නේ කවුද? ආච්චිලා. සීයලා ඒගොල්ලෝ ඒක. එයා සම්ප්‍රදාය අත්හරින්නේ නැහැනේ. එතකොට මොකද වෙන්නේ? ඇරිස්ටෝටල් එහෙම ඉඳගෙන යාගේ ගෙදර ඉඳගෙන යා නිතරම එන අයට කතාව අලුතෙන් දේශන වශයෙන් කරනවා. කරනකොට එක දවසක් එයාගේ වයිප් ඉන්නෝනේ වයිප්. ඇවිල්ලා මොකද කරේ? බෑන්න ඉවරයා. ඇරිස්ටෝටල් දේශනය කරගෙන ගියා. දැන් මේ ගෑනිට දැන් මොකක්වත්ම කිව්වේ නැහනේ. ළඟ තිබුණ වතුර බාල්දියක් එහෙමම ඔළු වෙනවල යන්න ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇරිස්ටෝටල් බාල්දිය පැත්තකින් තියලා නැවත දේශනේ කරා. ඊට පස්සේ දැන් අර ඔක්කොම දේශනේ ඉවර වෙච්ච ඒ ගෝලයේ අලුතෙන් ආපු ළමෙක්. ඇයි පරණ ළමයි දන්න වයිබ් ගේ හැටි? ඇරිස්ටෝටල් ගේ හැටි දන්න. හරිද? අවිලා මේ ඒ ඇරිස්ටෝටල් ගෙන් අහනවා මේ දැන් අර ඔබතුමාට අච්චර බැන්න. හැබැයි ඔබතුමා හැරිලවක් බැලුවේ නැහැ. ඊට පස්සේ බැලරිම තර වතුර එකකුත් දාලාගේ ඒත් ඔබතුමාට ගාණක්වත් නැද්ද? ගොරවල වැහලා ගියා බං ඊට හදයක් සිද්ධ වුණේ. ඇරිස්ටෝටල් පස්සේ කියලා තියෙනවා මම දාර්ශනිකයෙක් වුණේ මගේ බිරිඳ හින්දා කියලා. ඒ නිසා මොකද්ද වෙන්නේ? අන්න එයාගේ තමයි. එයාගේ ඒක ගණන් ගන්නේ නැහැ. දැන් අපි ඕක මහා ලොකුවක් කරගන්න ගියොත් මොකද වෙන්නේ? මොකද්ද වෙන්නේ? විශාල අකුසල් සිස් සංඛ්‍යාවක් එකතු කරගෙන විශාල ප්‍රශ්නයක් ඔබ නිකන් ගන්න. ඒ වෙලට අත්තර දැම්ම නම් ඉවරයි. ප්‍රශ්නයක් ආවා. ඒකට මූණ දුන්න එක අත්හැරියා. ඒ දිගින් දිගටම යන්නේ නැහැ. එච්චරයි. ප්‍රශ්නේ ආවේ ඇයි? ඇයි ආවේ? ඇරිස්ටෝටල්ට ආවේ එහෙම කෙනෙක් උනේ තමන්ගෙම. අන්න ප්‍රශ්නේ අත්හරින්න නම් තමන්ගේ දර්ශනේ තියෙනවා. ආර්ය දර්ශනේ මොකද්ද? මේ එන්නේ විපාකේ. ඒ නිසා මේකේ තව පැටලිලා ගියොත් හැදෙන්නේ සිතුවිලි. ඒ හැදෙන්නේ දුක. ඒ හැදෙන්නේ සසර. ওই দর্শনে ඉන්නවනේ ඔකත් අරින්න ලේසි. හැබැයි ඔක අමතක වෙච්ච වෙලාවට තමයි අපි පැටලි යන්නේ. සමහර අයට මතක් වෙනවා මෙහෙම. හා මුදුරු කුවනේ මේක නේ වුණාට මූට දෙකක් නොකිය බෑ. දැන් මොකද කියන්නේ? කියලා ඒක තග්ගාලි ඉවරයක් කළා දාන්න. දැන් ඔක දිගින් දිගට මාස ගණන් ගෙන යන්නේ බෑ කියලා දාන්න එකපාරට ඕන එකක් කියලා තග්ගාල සූපත් වේවා කියලා හිත අදාන. එතකොට ඕගොල්ලෝට ඊළඟට ලැබෙන කෙනා කොහොමද ලැබෙන්නේ? ඉක්මනට කිව්ව එතනින් ප්‍රශ්නේ ඉවරයි. දැන් සමහර අයට එහෙම අයලා අම්බු වෙලා ඇතිනේ. ඉක්මනට කිව්ව එතනින් ඔක්කොම ඉවරයි. ඒ පෙර ඒක ඔක්කොම හොඳට මතක තියාගන්න. වපුරන දේ නෙලන්න වෙනවා. එච්චරයි. මොකද අර කියන තාදිසේ මොකද කියනනේ? මොකද? වපුලේ බීජං මොකද කියලා මන් දන්නේ නැහැ. ඔය ඔයා ගන්නවා කියලා ඕන තමයි ඔය කියන්නේ. මේ කියන කතාව තමයි ඔය කියන්නේ. ඔබ තමයි වෙලාව කීයද?
අතීනවල. එතකොට පින්නතුනි මෙන්න මෙහෙ මෙන්න මේ දර්ශනේ ඔගොලු ජීවත් වෙන. ජීවත් වෙමින් සිතුවිලි අත්තරින්න. හැමතිස්සෙම හිතන්න දුකක් හෝ සතුටක් ආවොත් මේ කුසල අකුසල විපාක. මේක අත්හැරලා දාන්න. මොකක් කරන්නද? ඒ තුන ලෝකයක් හදන්න එපා. ඒක මුළු දවසේ පැය 24ම කරන්න පුළුවන් නම් දවස් 7ක් කරොත් ඔයගොල්ලෝ rahat වෙනවා දවස් 7ක් කරොත්. එහෙම ඕනේ නැහැ. පුළු පුළුවන් වෙලාවට කරන්න. මොකක් වෙලාවද? පුළු පුළුවන් වෙලාවට හරි කරන්න. කරනකොට මාස 6ක් 7ක් යනකොට ඔයගොල්ලෝගේ මේ සතර අපා බය බය වෛර නැති වෙලා ඔයගොල්ලෝ මාර්ගයට වැටෙනවා. ඉක්මනට කරොත් ඉක්මනට වැටෙනවා. පරක් වෙලා කරොත් පරක් වෙලා වැටෙනවා. නොකර හිටියොත් කවදාවත් වැටෙන්නේ නැහැ. කවන්නේ. නොකර හිටියොත් කවදාවත් වැටෙන්නේ නැහැ. ඊගොඩ මේ පින්නතුන්ට මේ සංසාරයේ නෙලපු යහපත් ඵලයක් මේ ලැබෙන්නේ. ඒ නිසා මේ පින්නතුන් නැවත නැවත මේ දර්ශන කියලා දෙන්න තීරණ විදියට කාට හරි. මොකද කියා දෙන්න කියන්නේ ඔගොල්ලෝ හොඳට මතක තියාගන්න. කියා දීමෙන් කවුට හරි අවංකසිතින් කියා දෙනව නම් ඇත්තටම ඉගෙන ගන්න කවුද? තමන්. තමන් විපාක වලට කියලා දෙනව නම් තමන්ට මොකද වෙන්නේ? තමන් දිනු වෙනවා. දැන් බලන්න මහ බෝසතාණන් වහන්සේගේ ජීවිතය අරගෙන උන්වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරේ කොහොමද? බුද්ධත්වයේ සාක්ෂාත් කරනතුරු මේ දර්ශනය අවබෝධ වෙලා තියුන්නේ. බුද්ධත්වයේ සාක්ෂාත් කරනතුරු මෙහෙම දර්ශනයක් දන්නේ නැහැ. ආර්ය දර්ශනය දන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ ඇති වෙන්න දන් දුන්නා. ඇති වෙන්න අනිත්‍යගේ දුක නිව්වා. ඇති වෙන්න එහෙම දේවල් කර අන්තිමට කවුද බුදු වුනේ? කවුද බුදු වුනේ? තම අනිත්‍යයට බුදු වෙන්න පුළුවන් වුණාද? අපි බුදු වුනේ නැහැ. කවුද බුදු වුනේ? ඒ අත්තරපු කෙනා බුදු වුණා. එතන මෙතන තියෙන නියාමය මොකද්ද? තමන් මේව අත්හරිනවා අනිත්‍යයට උදව් කරනවා කියන්නේ මම කාගේ දිනුවොද? තමන්ගේම දිනුවා. ඒක තමයි පාරමී ධර්ම වලින් කියන්නේ. එනවා මේ පින්නතු මේ බණ අනිත්‍යයට කියලා දෙනවා. තමන් ජීවිතය තුළින් තේරුම් ගන්නවා. ඒකට උදව් කරනවා කියන්නේ ඒක කාටවත් කරන දෙයක් නෙවෙයි. ඒක කරන්නේ මොකද්ද? තමාටම කරගන්න දෙයක්. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ වෙන කාවරුවක් පිහිට කරගන්න එපා. කාටද කමඳ පිහිට කරන්න? තමාව පිහිට කරගන්න. එනවා එන කවුරුවත් සරණ යන්න එපා. කවුද සරණ යන්නේ? තමාවට තමා සරණ කරගන්න. නොඅඤ්ඤ සරණ නේ. එහෙම කියවන්නේ හේතු කාරණා නිසා. ඔබේ නිසා මේව හනව වැඩි නම් වැඩිපුර අත්තරින. අත්තරින එකේ උපරිම අත්තරිනවා කියන්නේ මොකද? දැන් ඕගොල්ලෝ සාමාන්‍ය අත්තරියම මොකද කරන්නේ? එක්ක නම්බුවක් බලාපොරොත්තු වෙනවා. එක්ක කීර්තියක් බලාපොරොත්තු වෙනවා. එක්ක ඕගොල්ලෝගේ අම්මා තාත්තලා අත්තරපු හින්දා අත්තරිනවා. එවනේ ඒ නිසා හේතු මතනේ ඕගොල්ලෝ අත්තරින්නේ. ඔගොල්ලෝ එක පන්සල් යන අම්මා තාත්තලා ගියා. ඔගොල්ලෝ දන් දෙන්න අම්මා තාත්තලා දුන්නා. අම්මා තාත්තලා දීපු දානි දිගටම දීගෙන යනවා. ඔගොල්ලෝ බණ අහන්නේ ඒක සම්ප්‍රදාය නිසා. එහෙම කරන්න එපා මම කියන්නේ. මොකද අත්තරින්න, උපරිම අත්තරින්න, අත්තරලා ඒ කුසල් සිතුවිලි අත්තරලා දාන්න. ඒ වගේ තමයි වෙන්නේ. එහෙම වුණා මොකද? අකුසල් සිතුවිලි ඇති වුණොත් කලබල වෙන්න එපා. තාම ඔගොල්ලෝගේ මනස උපරිමත්වයට ගිහිල්ලා උපරිමත්වයට යන්නේ නැහැ. අකුසල් සිතුවිලි ඇති වුණාට පස්සේ පිළිගන්න. ඔව් දැන් මේක ඇති වුණා. මේකත් අත්හැරලා දාන්න. ඒක නයි ලෝකේ හදලා වැඩා. දැන් මේ පින්නතුන් මොකද්ද වෙන්නේ? ඔ මේ දර්ශනයක් නැතුව බණ ඇහුවම වෙන දේ මං කියන්න. දර්ශනයක් නැතුව බණ ඇහුවම ජීවිතේ එපා වෙනවා. දැන් ඔය ඔයගොල්ලෝ අහලා තියෙනනේ പ്രേත ලෝක ගැන. ඔයගොල්ලෝ අහන නිරය ගැන. ඔයගොල්ලෝ හැබැයි මේ දර්ශනය දන්නේ නැහැ. ඉතින් අහලා හිතර මං පස්පව් කරන්නේ නැහැ කියලා. අන්තිමට කරනවද නැද්ද? කරනවා. බොරු කියනවා, කේලම් කියනවා, හිස් වචන කියනවා. ඊට පස්සේ හිතනවා අයියෝ මං අපාය උපදී දන්නේ. උපදිනෝ යකෝ උපදිනෝ. ඒයි එහෙම වෙන්නේ දර්ශනයක් නැති නිසා, මොකක් නැති නිසාද? දැන් බුදුරජාණන් වහන්සේ සූත්‍ර අධ්‍යයනය කරලා හොඳටම බැලුවොත් දැන් හැමතිස්සෙම බුදුහාමුදුරු නිරේ ප්‍රේත ලෝක කියන්නේ. කියන වෙලාවක් එනවා. ඉස්සෙල්ල බුදුහාමුදුරු කියනවා දර්ශනේ. මෙන්න දර්ශනේ. මෙන්න ඊතර වෙයල්ලා. ඊතර වෙන්න උත්සාහ කරේ නැතුනොත් තමයි එහෙනම් මෙන්න යන වෙන තැන බලාගෙන ඉන්නලා. එච්චරයි. ඒතර පිටුද හැමතිස්සෙම දර්ශනයක් තුල තමයි අපි ඊතර වෙන්න පුළුවන්. ඒකට කියනවා ආර්ය දර්ශනය කියලා කියනවා. ආර්ය න්‍යාය කියලා කියනවා. කියන්නේ මොකද්ද? ඔය ඕක තමයි ඒ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කිව්වේ කැ මේ ලෝකයේ සියලුම ප්‍රශ්න වලට මුල පටිච්චසමුප්පාදේ නොදනීම. මොකක් නොදනීමද? දැන් මම මේ පින්නතුන් මේ කියා දෙනුමද? පටිච්චසමුප්පාදේ තමයි. වෙන මොකක්වත් නෙවෙයි. වචනේ නැතුණාට පටිච්චසමුප්පාදේ තමයි කිව්වේ හිතරහ. එතන මොකද? පටිච්චසමුප්පාදේ නොදනීම නිසා තමයි සත්‍යෝ දුක් විඳින්නේ. සත්‍යෝ ප්‍රශ්න ඇති කරගන්නේ. අඩදමර කරගන්නේ. මේ ලෝක යුද්ධ ඇති වෙන හැම දෙයක්ම ඕකට තමයි හේතුව. එතකොට මේ පටිච්චසමුප්පාදේ හරිම ගැඹුරුයි. හරිම සියුම්. ඇත්තටම සියුම්. ඒ නිසා පින්නතුනි මේක අපිට තේරෙන විදියට කියා දෙන්න ගියාට පස්සේ හිතෙනවා මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන්ද කියලා. මේක මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන් අපිට කියා දෙන්න තේරෙන්නේ. එහෙම ප්‍රශ්නයක් මේක ඇතුලේ තියෙනවා. සමහරවිට අපිට තේරිච්ච පටිච්ච සමුප්පාදයේ කොටස කියලා දෙන්න ගියත් අපිට හිතෙනවා මේගොල්ලොන්ට මේක තේරුම් ගන්න පුළුවන්ද කියලා. අනිත් පැත්තේ ඔයගොල්ලොන්ට සමහරවිට තේරුම් ගන්න පින ඇති. නමුත් අපිට කියා දෙන්න තේරෙන්නේ ඔහොම ප්‍රශ්නයක් තියෙනවා.
එනිසා තමයි ආනන්දට බුදුරජාණන් වහන්සේ ආනන්ද ආමඳුරට කිව්වා ආනන්ද ඔක සරලයි කියලා ගන්න එපා. ඔක සරලයි කියලා ගන්න එපා. මෙන්න මේ සිතුවිලි සකස් වෙන වැඩපිළිවෙල සරලයි කියලා ගන්න එපා. ඒක ගැඹුරු, ඒක සියුම්. එනිසා පින්නතුනි අන්නේ ඒ ඒක නොදැනීම නිසා තමයි මේ සත්වෝ යන්නේ. එතකොට ඒ දර්ශනේ කවුරු හරි යම් විදිහකට යන්තම් හරි තේරෙනකොට එයා ඒ දර්ශනේ ජීවත් වෙලා මේවා ඇති වුණාම මේ ඒව යන දැන් අකුසල් සිතක් ඇති වුණාට පස්සේ නැවත පසුතැවිලි වෙවි යන්නේ. ඒක අත්හරිනවා. කුසල් සිතුණක් ඇති වුණාම ඒක නැවත හිතින් අල්ලගෙන ඒ ලෝභ මූලික සිත් උපදවන්නේ. ඒක අත්හරිනවා. ඒ අත්හැරලා යා පරම සුඛයට යනවා, නිබ්බාණම් පරම. ඒක තමයි මාර්ගය. එතකොට ඒක මාර්ගේ යන්න අපි භාවිතා කරන්නේ සත්‍ය. සත්‍ය කියන්නේ මොකද්ද? මෙහෙම එළියේ ලෝකයක් නැහැ. ඇත්තට මේ අපි පරිහරණය කරන්නේ මොන ලෝකෙද? හදාගත් විපාක ලෝකේ. මොන ලෝකෙද? විපාක ලෝකේ පරිහරණය කරන ගමන් නැවත අලුත් විපාක පුරාණ කම්ම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලිව සටහන් කරලා තියෙනවා මේ ආයතන හරම පෙර කර්මය. ඇස, කන, නාසය, දිව, ශරීරය ඔක්කොම මොකද්ද? පෙර කර්ම. එතන ඇස, කන, නාසය කොහොම ගන්න? ඔයගොල්ලෝ මේක ගන්න. මේක ගන්න මේ ඇස, කන, නාසය කියලා ගන්න ඕන මොකද්ද? මේ වෙන විඥානේ පහළ වීම. ඒක තමයි ඇස, කන, නාසය. චක්කු විඥානේ පහළ වෙන්නේ නැත්නම් එතන ඇසක් නැහැ. සෝත විඥානේ පහළ වෙන්නේ නැත්නම් එතන කන නැහැ. ගාන විඥානේ පහළ වෙන්නේ නැත්නම් එතන නාසය නැහැ. විඥානයක් පහළ වුණොත් තමයි ආයතන හයක් හැදෙන්නේ. එතකොට ඒ ආයතන හය ඇවිල්ලා මොකද්ද? පුරාණ කම්ම. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ නවකම්ම සූත්‍රයේදී දේශනාව නවකර්මය ගැන දේශනා කරලා තියෙනවා. පුරාණ කම්ම හරහා නවකර්ම ජනිත කරනවා. එතකොට නවකර්ම ජනිත කරාම මොකද වෙන්නේ? යම් වෙලාවක් පහුනම අර නවකර්ම පුරාණ කම්ම වෙනවා. නැවතයි පුරාණ කර්ම හරහා නවකර්ම අද නෝක තමයි වැඩපිළිවෙල. එතකොට සියල්ලම කර්මය නෝවේ. මේ සිත් මොකද්ද? මේ සිත් කර්ම සිත් නෙමෙයි. මේක මොකද්ද? කර්මය හදන සිත්. මේව මොනවද? මේව තමයි කර්මවල විපාක. නේ? එතන බුදුවරු දේශනා කරන අපි සියල්ල කර්මයයි කියලා පණවන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා. කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ, යං කම්මං කරිස්සාමි, කල්යාණං වා පාපකං වා තස්සදායාදෝ භවිස්සාමි කියලා. සියල්ල කර්මයයි කියලා පණවන්නේ නැති බුදුරජාණන් වහන්සේ කියන උප්පත්තියට හේතුවක් කර්මය. නෑදෑයත් කර්මය, යාළුවත් කර්මය, දෑවැද්දත් කර්මය. මොකද්ද? හොඳ කල්යාණ කර්මයක් කරොත් හොඳ විපාකයක්, පාප කර්මයක් කරොත් ඔච්චර තමයි. ඔක තියරි ඔන්න තියරි. ඇයි දැන් ඔබට ලැබිච්ච ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල් ඒ සියලු වර්ණ අරමුණු ගත්තොත් කර්මය. එතන ඒ ඔක්කොම ඇඳුම් තියෙන එළිය නෙවෙයි කොහෙද? හිතේ. දැන් බලන්න මේවත් හිත. මේවත් හිත. මේවත් හිත. අරවත් හිත. හිත කියන්නේ මොකද්ද? මායාවක්. මොකද්ද? එහෙනම් මේ මුළු සංසාරෙම කියන්නේ මොකද්ද? මායාවක්. ඇත්තක් වගේ පේන බොරුවක්. මොකද්ද? මම කිව්වා එකම ෆෝමැට් එකයි කිව්වේ ඒකයි. මේ පැත්තට ගියත් මේ පැත්තට ගියත් මොකද එකම ෆෝමැට් එක. ඔක්කොම මොකද? මායාව. ඔබ දෙව්ලෝකට ගියත් ඒක මායාවක්. ඔබ නිරයට ගියත් ඒක ඔබ මනුස්ස ලෝකෙ ඉන්න දැනුත් මායාවක්. ඒ සියල්ලම මායාව අවබෝධ කරලා අත්හැරීමෙන් පවතින එකම සත්‍යය. ඒකට මොකද කියන්නේ? නිර්වාණය පවතිනවා. මොකද පවතින්නේ? මේ විශ්වයේ තියෙන සදාතනිකම සත්‍යය පමණයි. නිර්වාණ ධාතුව පමණයි. එකට පමණක් ආගම් වල පාවිච්චි කරන ගැලුම් කාර්යා කියන වචනේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ නිර්වාණයට. පමණක් ආගම් වල දෙවියන් වහන්සේ කියලා පාවිච්චි කරනවා. ඒ කියන්නේ නිර්වාණයට. බුදුදහමේ පාවිච්චි කරන මොකද්ද? නිබ්බාන. ඔහොම ආගමක් ලෝකේ නැහැ. ඇත්තටම මේ මුනිවරයෙක් කරාගේ සත්‍යයක් තමයි ලෝකේ පවතින්නේ. ඒ සත්‍යෙට විවිධ සම්මුතියන් තියෙන්න පුළුවන්. හැබැයි කවුරු හරි පත් වෙන්නේ මේ මායාවෙන් නිදහස් වෙන තැනට. ඒකට මොන නම කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඒ තැනටයි පත් වෙන්න ඕනේ. ඒක අවස්ථාවක්, ඒක ස්වභාවයක්. තේරුණා? එතකොට මේ පිනතුළු සමහර දේවල් ඉදිරිපත් කරනකොට ඔයගොල්ලොන්ට තේරුම් ගන්න තරම් ශක්තියක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම පමණක් කියව මේ ලෝකෙ ගැන කියන්නේ. මේ දැන් මේ ලෝකෙ ගැන සමහර දේවල් ගැන විශ්ලේෂණය කරොත් විභාග කරොත් ඔයගොල්ලොන්ට හිතා ගන්නත් බැරි වෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒවා නොදැන ඉන්න එකම හොඳයි. ඒ නිසා පිනතුළු ඔයගොල්ලොන්ට දායාද වෙලා තියෙනවා මේ බුදුහාමුදුරුවෝ වචන. ඒකට කියන බුද්ධ. හැබැයි මේව සම්මුතියක්. මේක මොකද්ද? සම්මුතිය. ඒ සම්මුතිය සකස් කළේ බුදුරජාණන් වහන්සේ. ඒකයි කිව්වේ කුල්ලූපමං භික්කවේ ධම්මං දේසිස්සාමි. නෝ ගහනත් ආය. මහණෙනි මම ධර්මයේ දේශනා කරන්නම්. ඒව අල්ලගන්න එපා. අල්ලගන්න එපා. කෝ ඇල්ලුව සසර හැදෙන. ඇල්ලුව මොකද හැදෙන්නේ? සසර. මේ ලෝකේ භයානකම ඇල්ලීම තමයි ධර්මය අල්ලා ගැනීම. භෞතික දේවල් කොච්චර අල්ලගත්තත් කමක් නැහැ. කමක් නැහැ කියන්නේ ඒව අල්ලගන්න ගියාම මිනිස්සු දුක් විඳින එක මිනිසුන්ට දැනෙනවා. හැබැයි ධර්මය අල්ලගත්තොත් මොකෝ වෙන්නේ? අත්තරින්න තියෙන දේ අල්ලගත්තොත් ඌට මොකද සර්පයා නැට්ටෙන් අල්ලගත්ත ගහ සමානයි. ඒක කෙලිම බුදුරජාණන් වහන්සේ ධර්මයේ උපමා කරේ මොකටද? සර්පේට. සර්පේක්. මේක සර්පේක්. මේක බෙහෙතක්. මේක තියෙන්නේ මේ මායාවෙන් නිදහස් වෙන්න. මොකෙන් නිදහස් වෙනද?
මායාවෙන් නිදහස් වෙන්න මායා ලෝකය තුල හදපු බෙහෙතක් මේක. නිදහස් වුණාම ඔයගොල්ලන්ට තේරෙයි ධර්මයක් කියලා එකකුත් නැහැ. ඒක මායාව. ඒකත් මායාවේ කොටසක්. හැබැයි අපේ නිදහස් වෙන තුරු මේ මායාවේ මොකද බුදුහාමුදුර කියන්නේ මේ ලෝකේ සංගතයන් අතර ශ්‍රේෂ්ඨම සංගතය. සංගතයක් කියන්නේ මොකද්ද? හේතුඵල ධමයෙන් හටගත්තු දෙයක්. ඒක ශ්‍රේෂ්ඨම සංගතය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔය වචන සමහර අයට තේරෙන්නේ නැහැ. මේ දුකින් නිදහස් වීමත් මේ සිත්වලම වැඩක්. ඒ කියන්නේ ඕකට කියන්නේ මේකයි. කට්ටක් අයින් කරන කට්ටක්ම භාවිතා කරනවා කියන්නේ. දැන් ලෝකෝත්තර සිත් මං උගන්වනවනේ පස්සේ උගන්වනකොට තව තේරෙයි. ඥාන සිත් ලෝකෝත්තර සිත් ඉගෙනුම මීටත් වඩා පැහැදිලි වෙනවා. ඒ නිසා පින්නතුනේ කට්ටක් අයින් කරන කට්ටක් භාවිතා කරනවා වගේ බුදුහාමුදුර සිත අයින් කරන සිතේම උපද්දවනවා කවුද? ප්‍රඥාව උපද්දවනවා. මොකද්ද මේක උපද්දන්නේ? මේකේ ප්‍රඥාව උපද්දපු ගම මේ කොම මේ සිත් විනාශයි. ඒ නිසා මේ පින්නතු මේ ධර්මයේ ඉගෙන ගන්න ඇවිල්ලා ඇත්තට මේ සිතේ උපදව ගන්න දේ ධාතුවට කියන්නේ මොකද්ද? ප්‍රඥාව. ආලෝකය. ඔබ හිටියේ ඔබ සති 28කට කලින් කල්පනා කරලා බලන්න ඔබ මොනවද මේ හිත ගැන දන්නේ? ඔබ මේ පන්තියට ආවේ මොන ස්වභාවයක් තුළද? දැන් ඔබ අද හිත ගැන ඔබට තේරෙන්නේ මොනවද? මේ හිතේ තියෙන භයානකම කුමක්ද? මේක අත්හැරියම පවතින නිදහස ඔයගොල්ලන්ට අනුමානයට වැටෙන්න ඕන. මොකටද වැටෙන්න ඕන? ඔය සත්‍ය වශයෙන්ම වැටෙන්න අත්හැරෙන වෙලාවට. නමුත් අනුමානයක් තියෙන ඕන. මේ හිත නිරුද්ධ වුණොත් ඔක්කොම ඉවරයි නේ. ඔක්කොම දුකක් නැහැ නේ. ඈ විඥාන නිරෝධෝ නාම රූප මේ හිත නිරුද්ධ වුණොත් මේ අසකරණාසේ දිව ශරීරය කියන ආයතන හයක් නැහැ නේ. නේ? එහෙනම් ඔයගොල්ලන්ගේ මේ සෑම ඉරියව්වක්ම මොකක් මුල් කරගෙන තියෙන්නේ? අවිද්‍යාව මුල් කරගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට අවිදිනව පේන, ඔයගොල්ලන්ට වාඩි වෙනව පේන, ඔයගොල්ලන්ට නැගිටිනව පේන. ඔයගොල්ල අවිද්‍යාව කියලා මොකක් හරි යහුවක් පෙන්වන්න තමාව වෙන කවුරුවක් පෙන්වන්න එපා. තමාව පෙන්වන්න. ඔයගොල්ල අවිද්‍යාවට උදාහරණයක් මේ ආයතන හය පෙන්වන්න. ඇස කන නාසය දිව ශරීරය පෙන්වන්න. වෙන මොකුත් නැහැ. නෝ ඔයගොල්ල අවිද්‍යාව නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? මේ ඉරියව්වක්වත් නැහැ. මේ ආයතන හයකුත් කිසිම නිමිත්තක් කිසිම සටහනක් නැහැ. ශුන්්‍යත අනිමිත්ත අපනිහිත. ශුන්්‍යතයි අනිමිත්තයි අපනිහිතයි. කිසිම නිමිති අරමුණු ඉරියව් කිසිවක් ඒ නිර්වාණ ධාතුවේ නැහැ. ඒ කිසිම දුකක් නැහැ හිත නිරුද්ධ වුණාට පස්සේ. මේ සිත සකස් වෙන තුරු තමයි මොකක් පවතින්නේද? දුක පවතින්නේ. මේ සිත සකස් වෙන්නේ ඇයි? සත්වයාගේ තියෙන මේ සිත පිළිබඳව තියෙන අනවබෝධය නිසා. කෙලින් කිව්වොත් මේ සිත පවතින්නේ තමන්ගේ වැරදි තමන් දන්නේ නැති නිසා. මේ ලෝකේ ප්‍රඥාව විවිධ විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. එක අර්ථකථනයක් තමයි ප්‍රඥාව කියන්නේ තමන්ගේ අඩුපාඩු තමන් දන්න ස්වභාවය. ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ අඩුපාඩු තමන් කොතෙක් දන්නවද? ඒක තමයි ප්‍රඥාව. වෙන මොකක්වත් ප්‍රඥාව නෙවෙයි. ඔබ දන්නවනම් මේ හිතේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවයි කියලා, මගේ අඩුපාඩු මෙන්න මේ, මගේ මමත්වයේ වැඩි, මගේ ඉරිසියා වැඩි, මගේ කුහකකම වැඩි, මගේ ලෝභය වැඩි, මගේ ආසාව වැඩි. අන්න එයා කවුද? ප්‍රඥාවන්තයි. හැබැයි අපිට පුරුදු වෙලා තියෙන අපේ අපේ අඩුපාඩු දන්නේ නැහැ. මොවින් සිල්ලගේ අඩුපාඩු මොනවද? හප්පේ කියලා අපි දන්නවා. ක්‍රෝසිංග මහත්තයා අඩුපාඩු මොනවද? දරුවෙක්වත් නැහැ කියලා දන්නවා. එහෙම තමයි මිනිස්සු දන්නේ. ඊට පස්සේ මොකද? මම ඉන්ද්‍රරාජ පස්සේ හොරා හොරා කියලා ඔක්කොම කියනවා. ඉතින් ඒ නිසා මිනිස්සු හැමතිස්සෙම මේ බාහිර ඉන්න අයගේ අඩුපාඩු දන්නවා. ඒ මිනිස්සු කවුරු නිසාද? කකුල් දෙකක් තිබුණත් තනකොළ කන නිසා. කකුල් දෙකේ තනකොළ කන අයට කියන්නේ කවුද? හරක්. මිනිස්සු හරක්. කවුද? හරක්. ඒ නිසා පින්නොතනේ මොකද්ද වෙන්නේ? මේ මිනිස්සු තමන්ගේ අඩුපාඩු දන්නේ නැහැ. ඒ නිසා තමයි හරක් වෙලා තියෙන්නේ. තමන්ගේ අඩුපාඩු ගවේෂණය කරන්න නම් මොකද්ද ගවේෂණය කරන්න ඕන? හිත. මොකද්ද ගවේෂණය කරන්න ඕන? හිත. මේකේ තියෙනවා මොකද්ද? අර මම ඉගන්නපු ඒවා තියෙන ඉරිසියාව, කුහකකම, දුෂ්ටකම, මාන්නය, මේ මමත්වය, මේ මමායන මේක තුල පවතිනවා. මෙන්න මේ පවතින දේවල් නිසා තමයි මේ සිතුවිලි සකස් වෙවි යන්නේ. එහෙනම් තමන්ගේ අඩුපාඩු ටික තමන්ගේ දැනගන්න මොකද්ද අඩු වෙන්නේ? දුක අඩු වෙනවා. තමන්ගේ අඩුපාඩු දැනගන්නවා කියන්නේ යා කවුද? ප්‍රඥාවන්තේ. කවුද? ඒකයි අර යසකුල පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මොකට ඒ දුවන ගෑණියෙක් පස්සේ හොයන්න මගෙන් අහන්නේ? මගෙන් අහනවා තමුන් ගැන. කවුරු ගැනද? තමුන් ගැන අහනවා. මං කියා දෙන්නම් තමුන් ගැන. මේ බුදුහාමුදුරේ යසකුල පුත්‍රයාට ගාදුන යාගෙන යාට බලන විදිය. එනිසා මම මේ පන්තියට ආවම ඕගොල්ලොන්ට පෙන්ව ඕගොල්ලොන්ගේ හිතේ ඔය හිත දිහා බලන කැඩපත. එනිසා ඕගොල්ලෝ බලන්න ඕගොල්ලොන්ගේ හිත වෙන ඒවා හොයලා වැඩ ඒ හොයල වැඩ නැති එක විපාක. ඒ ඔක්කොම මොකද්ද? ඒ විපාක හොයන්න යන්න මොකද්ද වෙන්නේ? සංසාරෙ දික් වෙනවා. විපාකේ අත්තරලා විපාකේ හදන මුල බලන්න. ඒ තුල තියෙන කුහකම, දුෂ්ටකම, මායාව, මමත්වේ බලන්න.
ඒ තුළ තියෙන ඉරිසියාව බලන්න. ඒ තුළ තියෙන මේ දේවල් අත්හැරලා ඕගොල්ලෝ පිරිසුදු වෙන්න. ඒක තමයි හිත පිරිසුදු වීමේ මාර්ගය. ඒව නැත්තම් පිරිසුදු වෙන්න බෑ. බාහිර හොයනවා බාහිර ගැන දන්නෝ. සල්මන් කැන් ගැනත් දන්නෝ. ශාරුක් ඛාන් ගැනත් දන්නෝ. ප්‍රීති සින්දට ඉන්න කොල්ලෝ ගැනත් දන්නෝ. හැබැයි තමන් ගැන දන්නේ හාමුදුරුවෝ ගැන දන්නෝ. හාමුදුරුවෝ නියපොත්තේ ඉඳලා කෙස් ගහට යනකම්ම දන්නෝ. හැබැයි තමා ගැන දන්නේ ඒකට ඒ අයට මම කියන්නේ මොකද්ද? කකුල් දෙකක් තිබුණත් උන් කන්නේ තනකොළ. බත් කන්නේ. තේරුණානේ? පිනතුනේ මේ දහම් ගැට තියෙන ලෝකේ දහම් ගැට. ඕල අහලා දිනවා අම්බලමේ පිනා පිනා. වලංකදා ගෙනාගෙන. ඒක බිඳපි ගුණා ගුණ. එතකොට මට hinaයි. අල තියෙනවද? මොකද්ද අම්බලමේ පිනා පිනා. මොකද්ද වලංකදා ගෙනාගෙන. එතකොට මොකද්ද? ඒක බිඳපි ගුණා ගුණ. එතකොට මට hinaයි. ඔකේ මොකක්ද දන්නවද කියන්නේ? ඉස්සර කාලේ මේ අමාත්‍ය තියා සමහර ධර්මය අවබෝධ කරගත්තයි කියා දෙන්න ගියා මිනිස්සු නම් මිනිසුන්ට තේරුනේ නැහැ. ඒ නිසා ඒ හාමුදුරු කටපාඩම් කරා මිනිස්සුන්ට. මොකද්ද? අම්බලමේ පිනා පිනා. වලං කදා ගිනාගෙන. දැන් ඒක තාම දන්නවනේ. අම්බලමේ පිනා පිනා කියලා කියන්නේ කාටද? අවිද්‍යාවට. මොකටද? අවිද්‍යාවට. වලං කද කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. ගුණා කියන්නේ බුදුහාමුදුරුව. ඒක බිඳපි ගුණ. එතකොට මට hinaයිනා. ඇයි එහෙම කිව්වේ? බුදුහාමුදුරන්ට ගුණා කිව්වා. ගෝතමෝ සක්ක පුංගව. බුදුරජාණන් වහන්සේ කියන නම තමයි සක්ක පුංගව. ඒ කියන්නේ මොකද්ද? තරුණ උසබ රාජයා. මොකද්ද කියන්නේ? දවල්ලා තියෙනවනේ 820 පිටිත තියෙනවනේ. අන්න ඒක තියෙනවා. ඒක බලන්න තරුණ උසබේක්. එතන මොකද්ද වෙන්නේ? බුදුහාමුදුරෝ බින්ද මොකද්ද? පංච උපාදානස්කන්ධ. එතන මොකද්ද? නිදහසුනේ. ඒක තමයි hinaයිනා. අවිද්‍යාව නිසා පවතින මොකද්ද? අන්ධකාරය නිසා පවතින ස්කන්ධ පංචක. ඒ කියන්නේ මේ හිත හරහා බිහි වෙන රූප. ඊළඟට තියෙනවා ඒ ඒක බින්ද කවුද? දැන් බලන්න අර ඒක ඔක හරි ලස්සනට තියෙනවා. මොකද්ද? මොකද්ද? අනේක ಜಾති සංසාර. සඳා විසා අනිබ්බිසා. ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති නප්පුන. ගහකාරක දෙක්ටෝසි පුන ගේහන්න ගන්න බලන්න. කැණි මඩල කුඩු කරා. කැණි ගැඩල වෙනසුවා. ඒ කැණි මඩල කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය හැදෙන වැඩපිළිවෙල විනාශ කරා. විනාශ කරේ කොහොමද? හිත විනාශ කළා. මොකක් විනාශ කළාද? හිත විනුද්ධ කරා. හිත විනාශ කරා. එතකොට මොකද වුනේ? පංච උපාදානස්කන්ධයට හැදෙන්න විදිය නැහැ. නිසා මේ පවසන්නා වූ මාර්ගය ඒකායන මාර්ගයක්. මේ පවසන්නා වූ ධම ඒකායන ධම. මේක මැරිලා ගිහිල්ලා උපදින්න මැරිලා ගිහිල්ලා ලබන්න පුළුවන් විමුක්තිය නෙමෙයි. මේක මේ ජීවිතේ ලබන්න පුළුවන් විමුක්තියක්. නිසා කලබල වෙන්නේ නැතුව මනස පීඩාවටපත් කරගන්න නැතුව මේ කියන දේවල් නැවත නැවත දෙපාරක් තුන් පාරක් බලලා මේ සිතුවිලි අත්හැරලා දාන්න. හිත හිස්කල හිස් බවත් අත්හැරලා දාන්න. එච්චර තමයි. මතක තියාගන්න මේ අහන වචන ඔගොල්ලෝගේ අම්මලාට අහන්න ලැබුණේ නැහැ. ඔගොල්ලෝගේ තාත්තලාට අහන්න ලැබුණේ නැහැ. ඒගොල්ලන් සීයලාට අහන්න ලැබුණේ නැහැ. මේ නැවත සත්‍ය ජීවමාන වූ කාලයක්. ඒක අමතක කරන්න එපා. සත්‍ය මනුලව ජීවමාන වෙච්ච කාලයක්. ඔගොල්ලෝ සම්ප්‍රදායික බණ අහගෙන ආවා. සම්ප්‍රදායික ජාතක කතා ටික අහගෙන ආවා. සම්ප්‍රදායික සූත්‍ර සජ්ජායනය කරගෙන ආවා. බුදුහාමුදුරන් ගැන බුදු පිළිම ගාවට ගිහින් බුදුහාමුදුරන්ට කිව්වා. ඒක තමයි සම්ප්‍රදාය. බුදුහාමුදුරු ගන්නපු සූත්‍රෙ ගිහිල්ලා බුදුහාමුදුරන්ටම කියනවා. මොකද හැබැයි ඒ සූත්‍ර වල තියෙන දේවල් ඇතුලෙන් බැලුවේ බුදුහාමුදුරු නිදහස් වෙන්න පාවිච්චි කර බෝගහ ඔගොල්ලෝ සියල්ල ඉල්ලන්න පාවිච්චි කරා. ඒකට මොකද ගහපල ගහ දෝෂ කියලා හාමුදුරුවෝ හැදුවා. අබ තෙල් පහන් හැදුවා. මොකද ඉස්කෝලේ යන කට්ටියට අබ තෙල් පහන්, බඩ දරුවා අම්මලාට ගී තෙල් පහන්, දරුවා හම්බුනහම මී පැණි පහන්. ඒ වගේ ප්‍රෝඩාවල්, ඒ වගේ විද්‍යාවල්, ඒ වගේ බිස්නස් ලෝකේ හැදුවා. නමුත් කවුරුත් ඊතර වෙන්න වෑයම් කරේ නෑ. අපි අහලා තියෙනවා මේ බුද්ධ ශාසනේ අබ තෙල් පහන් අහලා තියෙනවද? නෑ, ඒව නෑ. බුද්ධ ශාසනේ අබ තෙල් පහන් නෑ. බුදු සාසනේ අහලා තියෙන මී පැණි පහන් ඒවත් නෑ. බුදු සාසනේ එකම පහන ප්‍රඥාව නැමැති ආලෝකය. මොන ආලෝකයද? ප්‍රඥාව නැමැති ආලෝකයක් තියෙනවා. එච්චරයි. ඔව බොරුව. ඔයවට අහුවෙන්න එපා. ඔව ඇවිල්ලා ඔව අපි බුදු සාසනේ රකින්නවා කියලා අබතෙල් පහන් පූජාවට යනවා. ඒවට යන්නවත් එපා. මොකද ඒව ජීවමාන කරොත් ඔයලගේ ඉදිරි પરම්පරාවට සත ජීවමාන වෙන්නේ නැහැ.
මොකද ජීවමාන වෙන්නේ නැත්තේ? සත්‍ය මුළු සත්‍යම වහගෙන ඉන්න ওই ප්‍රෝඩාකාරු ටික තමයි. ඒ වංචාකාරය ඒගොල්ලොන්ටත් මේ සත්‍ය අවබෝධ කරන්න බෑ. නේ? නිසා සම්ප්‍රදාය පැත්තකින් තියන්න. මේ මනෝභාවය තේරුම් අරන් තමාව ගවේෂණය කරන්න. ඒකත් අරින්න. එතකොට මේ සත්‍ය ජීවමාන වෙච්ච කාලය මේ සත්‍ය ලෝකේ මේ කාලේ හැම පැත්තෙම පරණගිනවා. ඒ පරණගින අවස්ථාවේ නිදහස් වෙන්න නැත්තම් නැවත කල්ප ගානකට මේක කරන්න බෑ. නිදහස් වෙන්න කියලා මමුතු දේවල් නෙමෙයි කරන්න තියෙන්නේ. මොකද්ද මේ සිත අත්හැරලා දාන්න. මේ සිත අනිත්‍ය ධර්මයක්, මේ සිත අනාත්ම ධර්මයක්, මේ සිත දුක්ඛ සහගත ධර්මයක්, මේ සිත අත්හරින්න. මේ ලෝකයම ඇවිල්ලා අත්හරින්න. මේව අත්හරලා අත්හරලා මාර්ගය ඒ වෙනුවෙන් වැඩක් කරන්න. එච්චරයි බුදුහාමුදුරුවන්ගේ ශාසනය ජීවමාන කරන්න පුළුවන් එකම දේ. මේ සත්‍ය පෙන්නපු මුනවරු අතර ඉහළින්ම ඉන්න හිමාල කන්ද වගේ බුදුරජාණන් වහන්සේ. කවුද? හිමාල කන්දේ මුදුන තමයි බුදුරජාණන් වහන්සේ. ඊට මෙහා තමයි සියලු දෙනා. ඒ නිසා ඕගොල්ලොන්ට මේ හිමාල කන්දේ මුදුන වගේ සත්‍ය පෙන්නපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි මේ අහන්න ලැබෙන්නේ. ඒ නිසා ඕගොල්ලොන්ට පාඩම් කරන අටුවා ටීකා ටිප්පණි ওই පොත්පත්වල තියෙනවා ඔච්චර ඕන නැහැ. ඒව ඔච්චර ඕන නැහැ. මේ සිත අත්තරින්න. මොකද අත්තරින්න? සිත අත්තරින්න. ඒකට පුංචි අවබෝධයක් තියාගන්න. මොකද මේ ඔක්කොම විපාක ලෝකයක්, අලුතෙන් ලෝකයක් හදනවා කියලා දැක්ම තියාගන්න. ඒ ආර්ය දර්ශනය කරපු ගිය සති හරි ඊට කලින් DVD එක 25ක්වත් අහන්න. 25ක්. මම අයින් නැවත වතාවක් දර්ශනය කරනවා චිත්තවීති හරහා. ඒ අහලා මේක ඒ තුල ජීවත් වෙන්න ටික කාලයක්. එතකොට සිතුවිලි අත්තරියම හරි. ඉතින් ඔයගොල්ලෝ මාර්ගයට වැටෙනවා. වැටුණාට පස්සේ ඉවරයි. ඊට පස්සේ කලබල වෙන්න දෙයක්. ඊට පස්සේ පාඩු ඉවසීමෙන් ඊටු ටික ඉවර කරගන්න පුළුවන්. ඉස්සෙල්ලම රහත් වෙන්න මහන්සි වෙන්න ඕනේ. අනාගාමී වෙන්න මහන්සි වෙන්න ඕනේ. ඉස්සෙල්ලම ධර්ම මාර්ගයට එන්න. ධර්ම මාර්ගයට එන්න සියල්ල මනසින් අත්හැරලා නිදහස ලබා ගන්න. ඒ නිදහස පිළිබඳව ඥානය ලබා ගන්න. ඒ ඥානය ලබාගෙන විමුක්තියට යන්න. මේ ඕගොල්ලෝ ඉන්නේ හීනෙක. මොකද ඉන්නේ? හීනෙ. සිහිනයක් මේ බලන්නේ. ඒ සිහිනයක් බලන්නේ. ඒ සිහිනෙන් නැගිටින්න. එතකොට මේ සිහිනෙට ආපු මායාකාරයෙක් තමයි මම. මායාකාරයෙක්, සංචාරකයෙක්. එතකොට ඕගොල්ලෝ නගිටිනකොට මායාකාරයා සිහිනේ නැහැ. ඕගොල්ලෝ සිහිනේ නැහැ. බුදුහාමුදුරුවොත් නැහැ. ආපු සංසාරෙත් නැහැ. විශ්වයේ පවතින සදාතනික සත්‍ය වූ නිර්වාණය පමණක් පවතිනවා. මොකද්ද පවතින්නේ? විශ්වයේ පවතින සදාතනික සත්‍ය වූ නිර්වාණ ධාතුව පමණක් පවතිනවා. පරම සුඛය පවතිනවා. උපරිම සතුට පවතිනවා. උපරිම නිදහස පවතිනවා. එච්චරයි. ඒ බුදුහාමුදුරුවෝ මායාවක් කියන්නේ. බුදුහාමුදුරුවෝත් ඉන්නේ කොහෙද? හිතේ. ඕගොල්ලෝ මං එනකොට නැගිටිනවා. මට වඳිනවා. ඒ වඳින්නේ මටද? මටද වඳින්නේ? නෑ. ඕගොල්ලෝගේ හිතේ ඉන්න හාමුදුරුවන්ට වඳින්නේ. ඕගොල්ලෝ දවසක මට බනිනවා. මට ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ බනින්නේ කාටද? හිතේ ඉන්න හාමුදුරුවන්ට. ඕගොල්ලෝ දවසක මට ප්‍රශංසා කරනවා. මට ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ ප්‍රශංසා කරන්නේ කාටද? හිතේ ඉන්න හාමුදුරුවන්ට. ඔගොල්ලෝ හිතනවද ඔගොල්ලෝ මේ වඳින්නේ මට කියලා? ඔගොල්ලෝ වඳින්නේ ඔගොල්ලෝ නියම උපාසක උපාසිකාවෝ කියලා නැහැ. ඇයි? ඔගොල්ලෝ වඳින්නේ සම්ප්‍රදායට. මොකටද වඳින්නේ? සම්ප්‍රදාය. දැන් බලන්න චීන කෙනෙක් තායි කෙනෙක් ආවොත් වඳින්නේ කොහොමද? දන ගාගෙන යනවා. චීන මිනිස්සෙක් වඳින්නේ කොහොමද? කංකම් බూరు ටින්ටින්. මේ දෙපැත්තට අත තියලා යාවත් ඉන්නේ එහෙම දන ගහලා වඳිනවා. Hindu කෙනෙක් වඳින්නේ කොහොමද? එහෙම අත තියලා කකුල උස්සලා යන. අර හින්දි ෆිල්ම් වල වඳින්නේ ඒ විදියට. එතකොට කොහමද මුස්ලිම් කෙනෙක් වඳින්නේ? අල්ලා හුලල්ලා ගාල කියලා නල්ල ගහ ගන්න පොළවේ. මේ නල්ල කළු වෙලා තියෙන ගහගෙන ගහගෙන. තුන් වේල වඳිනවා කියලා නේ කියන්නේ. සිංහල අය වඳින්නේ කොහමද? උන් බාගෙට වඳින පමණක් කෑම. පමණක් කෑම දන ගහලා වඳින එක අපේ සම්ප්‍රදායය. මේ ඔක්කොම ලෝක මිනිස්සු මොකද්ද රකින්නේ? සම්ප්‍රදාය රකින්නේ. අමංගේ සම්ප්‍රදායට වඳින්නේ. සම්ප්‍රදාය. ඒකට වඳින්නේ එක කමන්න එක තියාගන්න. මේ ලෝකේ ජීවත් වෙනව නිසා. හැබැයි ඒ තුල සත්‍ය නැහැ. ඕගොල්ලෝ සැබවින්ම බුදුහාමුදුරුවෝ වඳින්නේ බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්දයි කියලා දැනගන්න දවසට. ඔලොන්ට තාම ඒක දැනගන්න බෑ. සම්මා සම්බුද්දයි කියලා බුදුහාමුදුරුවෝ ගැන දැනගන්නේ නිර්වාණය අවබෝධ කර දවසට. මොකක් අවබෝධ කර දවසද? නිර්වාණය. එනි මම සාමාන්‍ය මට වන්දම ගණන් ගන්නෑ. මම දන්න මූ වඳින්නේ මට නෙවෙයි. ඌ වඳින්නේ උඩ බැන්නත් මම එච්චර ගණන් ගන්න නැහැ. ඇයි? ඒ වඳින්නේ මට නෙවෙයි කාටද? උගේ හිතේ ඉන්න හාමුදුරුවන්ට බැනගෙන බැනගෙන ඉතින් මට මොකෝ මං ආතල් එකේ ජීවත් වෙනවා. හැමෝම වඳින්නේ හා වඳින්නේ හිතට. ඔබ සැබවින්ම දවසක මට වඳීවි. ඒ තමයි කවදද ඔබ හිතෙන් නිදහස් වෙච්ච දවසට. ඒ තාකල් වඳින්න බෑ. ඒ තාකල් වඳින්න පුළුවන් හදාගත්ත හාමුදුරුවා හදාගත්ත පිළිමය විතරයි. හැබැයි ඒ තකන් ඒකට වඳින්න.
හැබැයි මතක තියාගන්න ඒ වැඳීම ඔබ සඳහා කරන වැඳීම පමණයි. ඊතර වීම සඳහා නම් හිත අයින් කරන්න, හිත නිරුද්ධ කරන්න. තේරුණාද? මේ ලෝකෙම සම්ප්‍රදායන්ට කොටු වෙලා ඉන්නේ. හැබැයි මම කියන්නේ සම්ප්‍රදාය එපා කියලා නෙමෙයි, සම්ප්‍රදාය එළියෙන් එහෙම තීන්න අරලා මේ මනසින් අත්හැරලා දාන. කොහෙන්ද අත්හරින්නේ? මනසේ. මනසට සම්ප්‍රදායක් ආවොත් නිදහස් වෙන්න බෑ. මනස සම්ප්‍රදායකට වහල් වුණොත් නිදහස් වෙන්න එළියට සම්ප්‍රදායක් නැතුනොත් මිනිස්සු සත්තු වගේ වෙනවා. ඒ නිසා එළියට සම්ප්‍රදායක් ඕන. හැබැයි ඒ සම්ප්‍රදාය මනසට ගන්න එපා. මනසට ගත්තොත් නිදහස් වෙන්න බෑ. ඒ නිසා එළිය තියෙන සම්ප්‍රදායට අනුව ඕන රටක ඕන විදිහට ජීවත් වෙන්න. ඇතුළෙන් සියලු සම්මුතීන්, සියලු මානසික බැඳීම්, සියලු සිතුවිලි අතහැර දමන්න. එතකොට මොකද වෙන්නේ? ඔබ පරම විමුක්තියටපත් වෙනවා. ඒ විමුක්තියටපත් වෙන්න මේ ගැන්නේ උපකාර වේවා කියලා මම ආශිර්වාද. ඒ වගේම පින්නතුනේ මේ සියලුම කුසල් මේ ස්ථානය අපිට හැමදාම ධර්ම උගන්වන්න දෙන්නේ අමිත් වැස්සල්ල මහත්මයා, ඒ පවුලේ සියලුම දෙනා, ඒ වගේම මේ වගේ මේ මෙහි සේවකනේ කාර්ය මණ්ඩලය, ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා පතන් අවබෝධයකින් මේ සිත අවබෝධ කරගෙන දුකින් නිදහස් වෙන මේ පින් හේතු වාසනා වේවා කියලා සාදුකාරය පුත්. අවසාන වශයෙන් ගෞරවනීය මෑණියන් වහන්සේලාට, මේ පන්තියට මේ ධර්මී ඉගෙන ගන්න එන සියලුම පින්නතුන්ට මේ ධර්මයේ උතුම් වූ ධර්මයේ අවබෝධ වෙනතුරු නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා, ආරෝග්‍ය සම්පන්නිය වැඩ වඩා වැඩි දියුණු වේවා, හිත ශක්තිමත් වේවා, ඒ වගේම ඔබේ හිත ධර්මයටම පුරුදු කරලා ඒ ශුන්්‍යතාවේ ඒ නිදහස දක ගන්න, ඒ බුදුවරුන්ගේ නගරයට යන්න, පසේ බුදුවරුන්ගේ නගරයට යන්න, රහතුන්ගේ නගරයට යන්න, සදාතනික සතුරට එකතු වෙන්න, පරම සතුරට එකතු වෙන්න මේ ගැන්වීම ඔබට උපකාර වේවා කියලා ආශිර්වාද කරන වන්දනා කරමි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුර ආරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිජ්ජතු.